नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। ගරුතර මහා සංඝයා වහන්ස, අද අපි ඉගෙන ගනිමින් සිටින්නේ මජ්ඣිම නිකායට අයිති රථ විනීත කියන සූත්‍ර දේශනාව. රථ විනීත කියලා කියන්නේ කීකරු අශ්වයන් යෙදු රථය ගැන දෙසුම. විනීත කිව්වේ හික්මුණු, කීකරු බවට පත්වෙච්ච අශ්වයෝ බැඳපු රථේ උපමා කරගෙන තමයි මන්තානි පුත්ත මහරහතන් වහන්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක මේ විස්තරය කියන්න කියන්නේ. ඉතින් ඊට කලින් තමයි අපි මේ ගැන කිව්වේ. බුදුරජාණන් වහන්සේ වේළුවනේ තියෙන්නේ කොහෙද? රජගහනුවර. රජගහනුවර තියෙන්නේ කොහෙද? ඉන්දියාවේ. ආංගේ රජගහනුවර බුදුරජාණන් වහන්සේ වැඩඉන්දෙද්දී කපිල වස්තුවට දුර කොච්චරයිද රජගහනුවර ඉඳලා? යොදුන් 60යි. 60 යොදුනක් දුරයි රජගහනුවර ඉඳලා කපිල වස්තුවට. ඒ කපිල වස්තුවේ වස් වැස්වා භික්ෂුන් වහන්සේලා. ඒ කපිල වස්තු නගරේට නමක් කියනවා ජාති භූමි. ජාති කියන්නේ උපන්න භූමිය. කවුරු උපන්න භූමියද? අපගේ බෝධිසත්වයන් වහන්සේ උපන්න භූමිය. එහි වස්වසපු භික්ෂුන් වහන්සේලා වැඩි. දැන් එතකොට වස්වසන්නේ කොයි කාලෙද? ජූලයි මාසෙ තමයි වස්වසන්නේ. මෙහෙට ජූලයි මාසෙට වැස්සද පායනවද? පායනවා. මෙහෙට වැස්ස මේ කාලේ. අපිට ඒ ඉහිල් කරනවා මේ පායන කාලේ වස්වසලා වැහි කාලේ කටින් පිංකම් කරනවා කියලා. ඇයි මේ? එහෙනම් හේතුව මොකද? ඉන්දියාවට වැස්ස වසින්නේ කොයි කාලෙද? ජූලයි මාසෙ. ජූලයි මාසෙ තමයි ඉන්දියාවට වැස්ස වහින්න පටන් ගන්නෙ. පටන් අරගෙන ජූලයි, අගෝස්තු, සැප්තැම්බර් කියන ඔය වැස්සවල හොඳට වහිනවා. ඒකයි සැප්තැම්බර් මාසෙවත් වන්දනාව යන්නේ නැත්තේ. ගම් වතුර ගලලා, ගංගා ගලලා, පාරවල් යට වෙලා. ඒ වැස්ස කාලෙට එක තැනක ඉන්නවා. ඒකත් හොඳම සාධකයක් බුදුරජාණන් වහන්සේ එහි උපන්න බවට. ඒ වස් කාලෙ එහෙනි. වැස්ස කාලේ. ඊට පස්සේ සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට ඔන්න මාස 4 ඉවරයි. ඊට පස්සේ චිවර මාසේ සැප්තැම්බර් ඉඳලා ඔක්තෝබර් පෝ වෙනකන් තියෙනවා. එතකොට එතන ඉඳලා ඊට පස්සේ චාරිකාවේ පිටත් වෙනවා. චාරිකාවේ වැඩලා උන්වහන්සේලා ඔන්න මේ රජගහනුවරට වැඩියා. රජගහනුවර ඉඳලා සැවැත්නුවරට කොච්චර දුරද? යොදුන් 45යි. සැවැත්නුවර කපිල වස්තුවට කොච්චරයිද? යොදුන් 15යි. යොදුනක් කියන්නේ කීයද? කිලෝමීටර් 10යි. එතකොට ඔන්න වාස්වාසලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න භික්ෂුන් වහන්සේලා 500ක් වැඩියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම ඇහුවා, ඔය ජාති භූමියේ භික්ෂුවක් ඉන්නවද කියලා ඇහුවා. තමා
දසකතාවී පිහිටපු අන්නයව දසකතාවී උනන්දු කරවන දසකතාව කියන ඒකේ ඕවාදකෝ අවවාද කරන විඤ්ඤාපකෝ දැනුවත් කරන සන්දස්සකෝ කරුණුකාරණා පෙන්වලා දැනුවත් කරන සමාදපකෝ සමාදම් කරවන සමුත්තේජකෝ උත්සාහවත් කරවන සම්පහන්සකෝ සතුටු කරවන සබ්‍රමණචාරීන් වහන්සේලාට බඳු ආකාරයේ මහා අනුග්‍රහයක් කරන ශාසනික අභිවෘද්ධියක් කරන භික්ෂුවක් ඉන්නවාද කියලා ඇහුවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා කිව්වා, "එහෙමයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපගේ ආයුෂ්මත් මන්තානි පුත්තියන් වහන්සේ තමයි ඒ කිව්වා. මන්තානි පුත්ත පුණ්‍යන් වහන්සේ තමයි කිව්වා. ඒ උන්වහන්සේ තමා තල්පේච්ච වෙලා අන්න ඒව අල්පේච්ච කතාවේ දෙනවා කිව්වා. තමා ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සතුටු වීමේ කතාවේ දෙනවා කිව්වා. තමා හුදෙකලා විවේකී දෙමින් උදිකලා විවේකී ගැන කතාවේ කරනවා කිව්වා. තමා පටංගත් වීරියෙන් යුක්තව අන්න ඒව පටංගත් වීරියෙන් යුක්ත වීම ගැන කතා කරනවා කිව්වා. තමාත් අසංසර්ගයෙන් ඉදීමින් අනිත්‍යවත් සංසර්ග නොවීම පිණිස කතා කරනවා කිව්වා. තමා සීල සම්පත්තියෙන් යුක්තව අන්නයම සීල සම්පත්තිය යොදවනවා කිව්වා. තමා සමාධි සම්පත්තියෙන් යුක්තව අන්නයට සමාධිය ගැන කතා කරනවා කිව්වා. තමාත් ප්‍රඥා සම්පත්තිය දීලා අන්නයම ප්‍රඥා සම්පත්තිය යොදවනවා කිව්වා. තමාත් විමුක්ති සම්පත්තියෙන් දීලා අන්නයම විමුක්තිය යොදවනවා. තමාත් විමුක්ති ඥාන දාසනී පිහිටලා අන්නයටත් ඒක පිහිටවනවා කිව්වා. එතකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දිතුනා ආයුෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේට හරි ලාභයක්. ආයුෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේට විශාල ලාභයක්. සබ්‍රමචාරීන් වහන්සේලා නුවණැති සබ්‍රමචාරීන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ඇවිදිලා ඒ මන්තානි පුත්‍රයන් වහන්සේගේ ගුණ ගැන ඒ ගුණයන්ගේ බැසගෙන කියනවා කිව්වා. අපි මෙහෙම වුණේ උන්වහන්සේ නිසා. ගුණයන්ගේ බැසගෙන කියනවා කිව්වා. ශාස්ත්‍රුන් වහන්සේත් ඒක අනුමෝදන් වෙනවා. අනේ මට උන්වහන්සේව දකින්න ඇත්නම් ආයුෂ්මත් මන්තානි පුත්‍රයන් වහන්සේ සමග දහම් පිළිසඳරක යෙදෙන්න ඇත්නම් කියලා මේ අදහසක් මතු කළා. කවුද? අපගේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ පිටත් වුණා. කොහේ ඉඳලද? එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? රජගහනුවර. එතකොට සංගපිරිස ආවේ කොහේ ඉඳලද? කපිලවස්තුවේ ඉඳලා තමයි රජගහනුවරට ආවේ. රජගහනුවර ඉඳලා සවැත් නුවරට චාරිකාවේ. එතකොට රජගහනුවර සවැත් නුවරට කොච්චර දුරද? යොදුන් 45 කිලෝමීටර් 450. එතකොට සවැත් නුවරට වැඩලා එතකොට මං චාරිකා දෙකක් කිව්වා. බුදුරජාණන් වහන්සේ චාරිකා වඩිනවා දෙවිදියකින්. තුරිත චාරිකා, අතුරිත චාරිකා. තුරිත චාරිකා කියන්නේ වේගින් ඉරිදි බලෙන් වඩින එක. අතුරිත චාරිකා කියන්නේ සාමාන්‍ය චාරිකාව. සාමාන්‍ය චාරිකාවේ මහා මණ්ඩලයේ චාරිකා කරන්නට මාස 9ක් යනවා. සාමාන්‍ය චාරිකාවෙන් මධ්‍යමණ්ඩලයේ චාරිකා කරන්නට මාස 8ක් යනවා. සාමාන්‍ය චාරිකාවේ අතුළු මණ්ඩලයේ චාරිකා කරන්න මාස 7න්, 6න්, 5න්, 4න් කරනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩම කළා. සවැත් නුවර ජේතවනයේ වැඩ ඉන්නවා. ඔන්න ආයුෂ්මත් මන්තානි පුත්ත මහරහතන් වහන්සේ පිටත් වුණා. එතකොට උන්වහන්සේ ඒ වෙද්දි කොහෙද හිටියේ? ජාති භූමියේ හිටියේ. ජාති භූමිය කිව්වේ කොහෙටද? කපිලවස්තුවට. ඇයි කපිලවස්තුවට ජාති භූමිය කිව්වේ? අපගේ මහබෝසතාණන් වහන්සේ පහළ වෙච්ච නිසා කපිලවස්තුවට ජාති භූමිය කිව්වේ. එතකොට එහි ඉඳලා මන්තානි පුත්ත මහරහතන් වහන්සේ ඔන්න වඩිනවා. වඩිනකට පාන්දරින් පිටත් වෙලා උන්වහන්සේත් වඩින්න ඇත්තේ ඉරිදීන්.
යුදුම් පාලහක් කිව්වට එක කිලෝමිටර්ලින් 150ක්. එතකොට පාන්දර ඉරිදීන් වැඩලා තියෙන්නේ. ඒතර පාන්දරින් වැඩියහම බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා උන්වහන්සේ වඩින්න බව. බුදුරජාණන් වහන්සේ ගන්ධකුටි දොර ඇරලා තිබුණා. එතකොට උන්වහන්සේ පාසිරු අරගෙන භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගියාම භික්ෂුවක් දැක්කා. දැකලා මොකද කළේ? අනික ගොහින් සාරිපුත්ත මහරහතන් වහන්සේට කියා හිටියා, අන්න ආහිපුතුන් සායිප සාරිපුත්තයන් වහන්සේ අර වහන්සේ බැහැ දකින්ට ආසයි කිව්වේ, ඔබ වහන්සේ දහම් පිළිසඳරක් යෙදෙන්ට ආසයි කිව්වේ, මන්තානිපුත්ත පුණ්‍යන් වහන්සේ ආං වැඩලා භාග්‍යතුන් වහන්සේ සමග ගන්ධ කුටියේ දහම් කතාව යෙදිලා ඔවුන් දැන් පිටත් වුණා අන්දවන්නේට වඩින්ට කිව්වා. එතකොට ආහිමත් සාරිපුත්තයන් වහන්සේ ඉක්මනින් නිශීදනය අරගෙන පිටත් වෙද්දී උන්වහන්සේ ඈත වඩිනවා. දැන් බැරිද සාරිපුත්තයන් වහන්සේ දිරිද්දීන් සුටුස් ගලෙතෙන්ට වඩින්ට? පුළුවන් නේ. ඇයි වඩින්නේ නැත්තේ? අල්පේච්චයි. ආම් දැක්කද? අධිග මාල්පේච්චයි. එහෙම මේ සබ්‍රමචාරින් වහන්සේලන්ට පාඩදාන්ට නෙමේ තියෙන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ පිටිපස්සෙන් වඩිනා, උන්වහන්සේ ඈත වඩිනවා පෙනිපෙනි. ඔන්න අන්දවනේට ආශ්මත් මන්තානිපුත්තයන් වහන්සේ වැඩියා. වැඩලා අන්දවනේ කෙනෙක් වනාන්තරයක්, ඒ අන්දවනේට වැඩම කරලා රුක්සෙවණක තමන්ගේ නිසීදනේලාන මේ ආහිපත් මන්තානිපුත්ත මහරහතන් වහන්සේ වාඩි වෙලා දැන් භාවනා කරනවා. උන්වහන්සේ දන්නේ පිටිපස්සින් සාරිපුත්තයන් වහන්සේ වැඩියා කියලා. දැන් සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේ ඩිස්ටර්බ් කරන්න එනවද? නෑ. දෙකද? ද අපි නම් කවුරු හරි පස්සෙන් හම්බ වෙන්න යන්නේ, අපිට මේක තදියක් නැද්ද? අපි දෝගන ගිහිල්ලා මේ මට හරි මහන්සි හති දමාලා ඊට පස්සේ අපි මේ වහන්සි හම්බ වෙන්න මම හිටියේ මං මේ සාරිපුත්ත මම මෙහෙමනේ අපි නම් අපි වංගොන් කියලා ඊට පස්සේ ඒක මන්ට වාඩි වෙලා හා හයි මෙම් පොඩ්ඩක් කොහම ඉන්න මට මේ කතා කරන්න ඕනකම තියෙනවා. ඒක මොකුත් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට එද්දී උන්වහන්සේ රුක් සෙවණක ඇස් වහගෙන භාවනාවේ. එතකොට සාරිපුත්තයන් වහන්සේත් අන්දවනේට වැඩලා රුක් සෙවණකට වැඩියා. බලන්නකො ලස්සන. දැන් තේරුම් ගන්න මේ හැබැයි රහතන් වහන්සේලාගේ ඉරුවේ ගැන කතාව. රුක් සෙවණකට වැඩියා. වැඩලා භාවනා නියෝගී වුණා. ඔන්න භාවනාවෙන් නැගිට්ටා. එතකොට දැන් ඔන්න භාවනානුයෝගී ඉඳලා කවුද? මන්තානිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඔන්න භාවනාවෙන් නැගිට්ටා. නැගිටලා මට පිට එහෙම බලබල ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේ මන්තානිපුත්තයන් වහන්සේ ළඟට වැඩියා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා මන්තානිපුත්ත මහරහතන් වහන්සේ දන්නේ නැහැ. දැන් දෙන්නම බ්‍රාහ්මණ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බ්‍රාහ්මණ පවුලකින් ආපු කෙනෙක්. සාරී කියන බ්‍රාහ්මණ තුමියගේ පුත්‍රයා. මන්තානිපුත්ත මහරහතන් වහන්සේ මන්තාණී කියන බ්‍රාහ්මණ තුමියගේ පුත්‍රයා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට ළඟට ඇවිල්ලා වාඩි වුණා. දැන් මේ දන්නේ නැහැ මේ වැඩි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා වැඩලා සද්දී සම්මෝදි පිළිසඳර කතාව යෙදුණා. පිළිසඳර කතාව කොහොම යෙදුණාද කියන්නේ දන්නේ නැහැ අපි. ඒ කියන්නේ දැන් මේකෙදි නංගන් අහලා නැහැ. නංගන් පස්සේ අහන්නේ. මේ සූත්‍රයේ තියෙනවා. උපවාසකගේ නම මොකද්ද කියලා අහලා නැහැ. අහන්න ඇති උපවාසයට බොහොම වෙහෙස ඇති. කපුලවස්තු ඉඳලා නේද වැඩි. ඔය අහන්න ඇති
මේ උත්තර දුන්නා. ඊට පස්සේ වාඩි වෙලා දැන් ඉතින් ඔන්න දැන් මේ සතුරු පිළිසඳරේ කතා කරගෙන සාරිපුත මහා රහතන් වහන්සේ තමන් ගැන කිව්වෙත් නැහැ. මම මෙහෙම අසවල් අසවල් කෙනා කියලා කිව්වේ නැහැ. උන්වහන්සේගෙන් නම් ඔබ වහන්සේද මන්තාන පුත්ත කෙනා කියලා ඇහුවෙත් නැහැ. නංගන් ගහන්න නැතුව පිළිසඳර කතා කළා. ඊට පස්සේ අහනවා සාරිපුත මහා රහතන් වහන්සේ පුණ්‍ය මහා රහතන් වහන්සේගෙන් අහනවා ආයි මුදුන් වහන්සේ ඔබත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර රකින්න කෙනෙක් නේද? ඔන්න අහන ප්‍රශ්නේ. ඔබ වහන්සේත් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වාසය කරන කෙනෙක් නේද? එහෙම ඥානසුතුන් වහන්සේ. කවුද එහෙම ඥානසුතුන් වහන්සේ කිව්වේ? මන්තානි පුත්‍ර මහා රහතන් වහන්සේ. එහෙම ඥානසුතුන් වහන්සේ. එතකොට අහනවා ඊළඟ පස්සේ අහනවා ආජිපතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ සීලෙන් පිරිසිදු වීමටද? භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බඹසර වසන්නේ සීලෙන් පිරිසිදු වීමටද? ආජිපතුන් වහන්සේ ඒකට නම් නෙමෙයි. ඔන්න උත්තරේ කියනවා නොහිතන් ආවසෝ ආපතුන් වහන්සේ ඒකට නම් නෙමෙයි. එදකොට අහනවා එහෙමනම් ආශිපතුන් භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සිතේ පිරිසිදු බවටද? චිත්ත විසුද්ධත්තං සිතේ විපිරිසිදු බව පිණිසද? ආශිපතුන් වහන්සේ ඒකටත් නෙමෙයි. ඊට පස්සේ අහනවා එහෙමනම් ආයපුතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ තවන්ගේ දැක්ම පිරිසිදු කරගන්නටද? දෘෂ්ටි පාරිශුද්ධියටද? ධිට්ඨි විසුද්ධියටද? ආයපුතුන් වහන්සේ ඒකටත් නෙමෙයි. ඊළඟට අහනවා එහෙමනම් ආයපුතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඊළඟ බඹසර වසන්නේ කාංකා විතරණ විසුද්ධියටද? සැකදුරු කරගන්න පිරිසිදු වෙන්නටද? කාංකා විතරණ විසුද්ධි කියන්නේ සැකදුරු කරගෙන පිරිසිදු වෙන්නටද? ඒකටත් නෙමෙයි ආයිපුතුන් වහන්සේ. ඊට පස්සේ අහනවා සාරිපුත්තයන් වහන්සේ එහෙමනම් ආයිපුතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඊළඟ බඹසර වසන්නේ මගත් නොමගත් ගැන මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියටද? මගත් නොමගත් ගැන නුවණින් දැකීම පිරිසිදු කරන්ටද? මාර්ගයයි අමාර්ගයයි ගැන නුවණින් දැකීම පිරිසිදු කරගන්ටද? නොහිදන් ආවසු ආශ්වතුන් වහන්සේ ඒකට නෙමෙයි. එතකොට සාරිපුත්තයන් වහන්සේ ආනවා එහෙමනම් ආයිපුතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තං ප්‍රතිපදාව නෝනින් දැකීම පිරිසිදු කරගන්ටද? ප්‍රතිපදාව නෝනින් දැකීම පිරිසිදු කරගන්ටද? නොහිදං ආවසෝ ආයිෂ්මත ඒකට නෙමේ. එහෙමනම් ආයිපතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ඥානදාසන විසුද්ධත්තං නෝනින් දැකීමම පිරිසිදු කරගන්නද? ඒකටත් නෙමෙයි. ප්‍රශ්න 7යි. ප්‍රශ්න කීයක්ද? 7ක් තියෙනවා. මේ 7ට තමයි අපි කියන්නේ සප්ත විසුද්ධි. විසුද්ධි කියන්නේ පිරිසිදු වීම. පිරිසිදු වීම 7. පිරිසිදීම් 7 ගැන මේ ප්‍රශ්න අහනකට එකක් එකක් ගානේ මේ පුණ්‍ය මහා රහතන් වහන්සේගේ පිළිතුරුනේ මොකද්ද? මේ එකකටවත් නෙමෙයි. එතකොට අහනවා සාරිපුත්තයන් වහන්සේ අහනවා හරි වැඩක් නොවේ ආශ්‍රිතු. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ
සීලයෙන් පිරිසිදු වීමටද කිව්වහම නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ගාව බඹසර වසන්නේ හිමනම් චිත්ත විසුද්ධියට සිත පිරිසිදු කර ගැනීමටද කියලා අහුවාම නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ දෘෂ්ටි පිරිසිදු කර ගැනීමට කියලා අහුවාම ඒකටත් නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ සැක දුරු කරගෙන කංකා විතරන විසුද්ධියේ සැක දුරු කරගෙන පිරිසිදු වෙන්නද කියලා ඒකට නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ මාර්ගයයි මග නොමග දැනගෙන පිරිසිදු වෙන්නද කියලා ඒකට නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වෙන්නද කියලා ඒකටත් නැතේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර වසන්නේ ඥාන දර්ශන විසුද්ධියට නුවණින් දැක පිරිසිදු වෙන්නද කියලා අහුවාම ඒකටත් නැතේ කියනවා. අහනවා, එතකොට ආහිමතුන් භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කුමකටද? භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කුමකටද? එතකොට පුන්න මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ වදාරනවා, අනුපාදා පරිනිබ්බාන තං කෝ ආවුසෝ භගවති බ්‍රහ්මචර්යං වස්සති. භාග්‍යවතුන් ආයුෂ්මත, මම භාග්‍යවතුන් වහන්සේ ළඟ බඹසර රකින්නේ කිසිවකට ග්‍රහණය නොවි පිරිනිවන් පාන්නයි. කිසිවකට ග්‍රහණය නොවි පිරිනිවන් පාන්නයි. එතකොට අහනවා සාරිපුත්‍රයන් වහන්සේ අහනවා, එතකොට ආයුපතුන් සීලයෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? නොහිදං ආස. ආයුපතුන් ඒක එහෙම නෙමෙයි. ඊළඟට අහනවා, එහෙමනම් ආයුපතුන් චිත්ත පිරිසිදු වීම චිත්ත විසුද්ධි අනුපාදා පරිනිර්වාණය නේද? නොහිදං ආස. ආයුපතුන් ඒකත් එහෙම නෙමෙයි. ඊළඟට අහනවා, එහෙමනම් ආයුපතුන් දෘෂ්ටි පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? පුණ්‍යමානතන් වහන්සේ කියනවා, එහෙමත් නෙමෙයි ආයුපතුන්. ඊට පස්සේ අහනවා, එහෙනම් ආයුපතුන් කාංකා විතරණ විසුද්ධි සැක දුරු කරගෙන පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයුපතුන් කියනවා. ඊට පස්සේ අහනවා, එහෙනම් ආයුපතුන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග දැනගෙන පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයුපතුන් කියනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ අහනවා, පටිපදා ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද? ඒක එහෙම නෙමෙයි ආයුපතුන් කියනවා. ඊට පස්සේ අහනවා, ඥාන දර්ශන විසුද්ධි නුවණින් දැක පිරිසිදු වීම අනුපාද පරිනිබ්බාණය නේද? නොහිදං ආස. ආස්මත්ින් එහෙම නෙමෙයි කියනවා. පුණ්‍ය මහරහතන් වහන්සේ අර එකක් එකක් ගානේ මොකද්ද පිළිතුරු දුන්නේ? ඒක එහෙම නෙමෙයි කිව්වා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අහනවා, එහෙමනම් ආයුපතුන් මේක හරි කතාවක් කියනවා. මොකද්ද? දැන් ඔබ වහන්සේගෙන් ඇහුවා සීලයෙන් පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා. ඔබ වහන්සේ නැති කියනවා. චිත්ත පාරිශුද්ධිය චිත්ත විසුද්ධිය සිත පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒකත් එහෙම නැති කියනවා.
ඊළඟට දෘෂ්ටිය පිරිසුදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒකත් නැතේ කියනවා. ඊළඟට කාංකා විතරණ සැක දුරු කිරීම, සැක දුරු කර ගැනීම, සැක දුරු කර ගැනීමෙන් පිරිසුදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා අහනවා. ඔබ වහන්සේ ඒකත් නැතේ කිව්වා. ඊළඟට මග නොමග නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒක නැතේ කියනවා. ප්‍රතිපදාව නුවණින් දැක පිරිසිදු වීම අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඔබ වහන්සේ ඒක නැතේ කියනවා. ඥාන නුවණින් දැකීම, දැකීමෙන් පිරිසිදු වීම ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණය නේද කියලා ඇහුවා. ඒක නැතේ කියනවා. ඉතින් අහනවා සාරිපුතෙන් වහන්සේ, අනේ ආයිපුතුන් මේ කියපු කතාවේ තේරුම මං දැනගන්නේ කොහොමද? මේ කියපු කතාවේ තේරුම මං දැනගත යුත්තේ කොහොමද කියලා ඇහුවා. එතකොට දැන් මේ පුණ්‍ය මහා රහතන් වහන්සේ දන්නවාද මේ කතා කරන්නේ සාරිපුතෙන් වහන්සේත් එක්ක කියලා? දන්නේ නැහැ. පුණ්‍යන් වහන්සේ හිතුවේ මේ සාමාන්‍ය භික්ෂුවක් කියලා. පුණ්‍ය මහා රහතන් වහන්සේ මේ සාරිපුත්තන් වහන්සේට කියනවා, ආයිපුතුන් සීලේ පිරිසිදු වීම වෙච්ච පමණින් පිරිනුවම් පානවා නම් අනුපාදා පරිනිබ්බාණයට පත් වෙනවා නම් එහෙනම් උපාදාන තියෙන අය තමයි පිරිනුවම් පාන්නේ කියනවා. දැන් මේ පිරිනම් පාන්නේ කවුද? උපාදාන තියෙන අයද නැති අයද? අනුපාදා පරිනිබ්බාන කියන්නේ උපාදාන රහිතව පිරිනම් පෑම කියන සීලයෙන් පමණක් නම් මේක වෙන්නේ. එහෙනම් උපාදාන සහිත කෙනෙක් තමයි පිරිනම් පාන්නේ. ඊට පස්සේ කියනවා, ඒ වගේම ආශිවතුන් මේකේ ලස්සනට කියනවා, මේක බලන්න මේ රහතන් වහන්සේලාගේ කතාව මේ මම පාලියේ කියලා කියන්නම්. ඒක තේරුම් ගන්න ඔබට. සීල විසුද්ධින්චේ වාවසෝ භගවා අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස. ඒ කිව්වේ ආයිෂ්මතුන් අපේ භාග්‍යවතුන් වහන්සේ සීල විසුද්ධියෙන් විතරක් අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා වදාළා නම් එහෙනම් සෞපාදානං ඒව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙයං පඤ්ඤාපෙස. එහෙනම් උපාදාන සහිත කෙනෙක්මයි පිරිනම් පාන්නේ කියලා උන්වහන්සේ පනවනවා. එතකොට දැන් මේ කියන්නේ තමන්ගේ එකක්ද භාග්‍යවතුන් වහන්සේ එකක්ද? දැන් තමන්ගේ එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ කාගේ එකක්ද? භාග්‍යවතුන් වහන්සේගේ එකක්. භාග්‍යවතුන් වහන්සේ තමයි ධර්මස්වාමි. හොඳට මේ පොයින්ට්ස් තේරුම් ගන්න. තමන්ගේ කතාවක් නෙමෙයි මේ යන්නේ. සීල කියන ආයිපතුන් භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් විසුද්ධියට පත් වෙච්ච කෙනෙක් පිරිනම් පානවා කියුවා නම් එහෙනම් පිරිනම් පාන්නේ පිරිනම් පාන එක පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට කියනවා, ඒ වගේම ආයිපතුනි භාග්‍යවතුන් වහන්සේ චිත්තවිසුද්ධිය ලැබුව පමණින් කෙනෙක් පිරිනම් පානවා කියලා පනවනවා නම් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට කියනවා, ඒ වගේම ආයිපතුනි දෘෂ්ටිවිසුද්ධිය ලැබුව පමණින් පිරිනම් පානවා අනුපාදා පරිනිබ්බාණයට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් උන්වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක් ගැනයි. ඊළඟට කාංකා විතරණ විසුද්ධියෙන් අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පනවනවා නම් එහෙනම් භාග්‍යතුන් වහන්සේ පනවන්නේ උපාදාන සහිත කෙනෙක්. ඊළඟට කියනවා, ඊළඟට ආශිපතුන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් කෙනෙක් පිරිනුවන් පානවා කියලා භාග්‍යතුන් වහන්සේ පනවනවා නම්
ඒ භාග්‍යතුන් වහන්සේ පණවන්නේ නම් උපාදාන සහිත කෙනෙක්. ඊළඟට ආශ්‍රතුන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් පිරිනුවම් පානවා කියලා භාග්‍යතුන් වහන්සේ පණවනවා නම් එහෙනම් මේ උපාදාන සහිත කෙනෙක් තමයි පිරිනුවම් පාන්නේ. ඊළඟට කියනවා ඥාන දර්ශන විසුද්ධිය පමණක් කෙනෙක් පිරිනුවම් පානවා නම් එහෙනම් භාග්‍යතුන් වහන්සේ පණවන්නේ උපාදාන සහිත කෙනෙක් කියනවා. ඊළඟට කියනවා ඒ වගේම ආශ්‍රතුනි මේ කියපු සප්ත විසුද්ධියෙන් තොරව කෙනෙක් පිරිනම් පානවා නම් එහෙනම් පුතජ්ජනයන් පිරිනම් පානවා කියනවා. පුතුජ්ජනෝ හි ආවසෝ අඤ්ඤත්‍රී මේහි ධම්මේහි. ආශ්‍රතුන් පුතජ්ජනයා මේ ධර්ම හතෙන් තොරයි කියනවා. පුතජ්ජනයා මේ ධර්ම හතෙන් තොරයි කියනවා. ඊට පස්සේ කියනවා තේනි එනං ආයුපුතුන් වහන්සේ මං ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. දැන් උපමාව කාගෙද? පුණ්‍ය මහරහතන් වහන්සේගේ. මං ඔබ වහන්සේට උපමාවක් කියන්නම්. කියනවා උපමාවෙනුත් නුවණ තියන අයට තේරුම් දැනගන්න පුළුවනි. කියනවා ආයුපුතුන් දැන් මේ කතාව යන්නේ කොහෙද? සැවැත් නුවර අන්දවණි. එද රාජධානී මොකද්ද? මගධද? කෝසලද? කෝසල. කෝසල රටේ රජුරෝ කවුද? කෝසල රජුරෝ. ඉතින් මේ උපමාවට ගන්නවා කෝසල රජුරුවන් අරන් කියනවා ආයුමුතුන් ඕන් අපි මෙහෙම හිතමු. පසේනදී කෝසල රජුරුවන් වාසය කරන්නේ සැවැත් නුවර. එතන සැවැත් නුවර තියෙන්නේ කොහේද? තිරුකුණාමලේද? කොහේ සැවැත් නුවර තියෙන්නේ? දඹදිව ඉන්දියාවේ නේ. එතකොට කියනවා මේ සැවැත් නුවරේ ඉන්න කොසල් රජුරෝ ගම්මෝ මේ කොසල් රජුරවන්ට සාකේතයට යන්න වෙනවා වැඩකට. කොහෙටද යන්න වෙන්නේ? සාකේත කොහෙද තියෙන්නේ? සාකේත කොහෙද තියෙන්නේ කියන්නකෝ. හබරණද? සාකේතේ තියෙන්නේ බරණැස. සාකේතේ තියෙන්නේ කොහෙද? බරණැස. බරණැස රාජධානියට කියන නම තමයි සාකේතේ. එතකොට කොසල් රජුරුවන්ගේ යටති තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ සාකේතේට යන්න සිද්ධ වුණා කියමු කොසල් රජුරුවන්ට වැඩකට. එතකොට ඒකට රජුරුවන්ගේ සේවකයෝ සත්ත රත විනීතානි උපට්ඨ පෙය්‍යුම්. එතකොට රජුරුවන්ගේ සේවකයෝ රජුරුවන්ට හොඳට හික්මවාපු අස්වයෝ යෙදු අස්වරත හතක් ලේස්ති කළා කියමු. ඔන්න දැන් කතන්දරය යනවා. කොහොමද රජුරුවන්ට රජුරු ඉන්නේ කොහෙද? සැවැත් නුවර. රජුරුවන්ට දැන් යන්න ඕනේ කොහෙද? සාකේතෙට. යන්න ලෑස්ති කරන්න කිව්වන් පස්සේ කීයක් ලෑස්ති කළාද? හතක් අස්ප කරත් ලෑස්ති කළා. ඉතින් කියනවා එතකොට ආවත්නි ආශ්වතුන් රජුරුවෝ සැවැත් නුවරින් නික්මිලා මාලිගාවෙන් එළියට ඇවිදින් පළවෙනි අස්වරතයට ගොඩ වුණා. ඔන්න පළවෙනි අස්වරතයට ගොඩ වුණා. අස්වරතයට ගොඩ වෙලා ටිකක් දුර ගියා. දැන් දුර ගිහලා ඒකෙන් බැස්සා. බහිනකට දෙවෙනි අස්වරතේ ලේස්ති. ඊට පස්සේ මොකද කළේ? දෙවෙනි එකට ගොඩ වුණා. දෙවෙනි එකේ ටිකක් දුර ගියා. ගිහලා ඒකෙන් බැස්සා. එතකොට තුන්වෙනි අස්වරතේ ලේස්ති. එතකොට ඒකට ගොඩ වුණා. තුන්වෙනියකින් තරම ටිකක් දුර ගියා. ඒක කියන යනකොට හතරවෙනි අස්ස කරත්ති ලෑස්ති. ඒකට ගොඩ වුණා.
හතරවෙනියකින් ගියාම ඒකේ පස්වෙනි අස්කරත්තේ ලෑස්ති පස්වෙනියකට ගොඩ වුණා. පස්වෙනි අස්කරත්තේ ගියාම පස්වෙනියකට ගොඩ වුණා. පස්වෙනියකින් ගිහිල්ලා ඒකෙන් බැස්සාම හයවෙනියක ලෑස්ති. හයවෙනියකට ගොඩ වුණා. හයවෙනියකට ගිහිල්ලා ඒකෙන් බැස්සාම හත්වෙනියකට ගොඩ වුණා. හත්වෙනියකින් ගිහිල්ලා සාකේත නගරේ දොරටුව ගාව දොරටුව ඇතුළට නගරය ඇතුළට ගියා. ගිහිල්ලා බැස්ස ගමන් ඔන්න පිරිස ආවා පිළිගන්න පිරිස ආවා. දැන් අපි කියමු ඔබ මෙහෙට එන්න මාතර ඉඳලා එනවා. කෝල් කළා ත්‍රීවිල් එකක් අඳුරන කෙනෙකුට ගෙදර ඉඳලා. ඔන්න ත්‍රීවිල් එක ආවා. ඔන්න ගෙදරින් බැස්සා ත්‍රීවිල් එකට ගොඩ වුණා. ත්‍රීවිල් එකෙන් ආවා බස් ස්ටෑන්ඩ් එකට. මේ බස් එක නවත්තලා තියෙනවා. ඔන්න ත්‍රීවිල් එකෙන් බැස්සා බස් එකට ගොඩ වුණා. ඒ බස් එකෙන් ආවා පිටකොටුවට. පිටකොටුවෙන් බහිනකොට කුරුණෑගල බස් එක නවත්තලා. ඒ බස් අරකින් බැස්සා කුරුණෑගල බස් එකට ගොඩ වුණා. ඒ බස් එකෙන් ඇවිල්ලා යාංගල් මොදරින් බැස්සා. යාංගල් මොදරින් බහිනකොට මෙහෙට ඉන්න බස් එක තියෙනවා නවත්තලා. ඒ බස් එකේ ගොඩ වුණා. ගොඩ වෙලා ඒ බස් එකෙන් ගොඩ වෙලා ඇවිල්ලා මෙතනින් බැස්සා. මෙතනින් බැලලා මෙහෙට එනකොට තේක දුන්නා. එතකොට හරි නේද? එතකොට තීවිල් එක මෙහෙට ගෙනාවද එකෙන් බැහැලා ආවද? බැහැලා ආවා. තී ගෙදර ඉඳලා තීවිල් එකෙන් ආවා බස් ස්ටෑන්ඩ් එකට. බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සා. තී බහින්න තුරකට ගොඩ වෙන්න බෑනේ. බස් එකට ගොඩ වුණා මාතරින්. පිටකොටුවට ආවා. පිටකොටුවෙන් බහිනක කුරුණෑගල බස් එක. ඒකෙන් බැහැලා කුරුණෑගල බස් එකේ නැගල යාංගල් මොදරින් බැස්සා. බහිනකට එතන බස් එක හම්බුණා. ඒකෙන් බැස්සා. ඇයිල මෙහෙට එනකොට තේකක විස්කුතක දුන්නා. හරි නේ? ආන් එහෙම තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට රජුරුවන්ගෙන් අහනවා ඒ නෑදෑයෝ අහනවා රජතුමනි සැවැත්නුවරද ලෝකෙද ආවේ? සැවැත්නුවර ඉඳලා ඔයා ඔය කස්ස කරත්ති දාවේ කියලා. එතකොට අහනවා මේ සාරිපුත්තෙන් වහන්සේගෙන් අහනවා ආයකතුනි දැන් ඔන්න රජුරුවන්ගෙන් අහනවා සේවකයෝ රජුරුවනි රජුරුවන් වහන්ස ඔබ වහන්සේ සැවැත්නුවර ඉඳලා මේ මෙතනට එනකම්ම මේකෙද ආවේ? රජුරු එතකොට මේ අහනවා රජුරුව ආයකතුන් හරියට උත්තර දෙනවා නම් කොහොමද උත්තර දෙන්නේ කියලා අහනවා. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා. එහෙනම් කියනවා ආයකතුන් රජුරුව උත්තර දෙන්නේ මෙහෙමයි කියනවා. මං සැවැත්නුවර ඉන්නකොට සාකේතයට එන්න කාරණාවක් යෙදුනා. එතකොට මම කිව්වහම මට ලෑස්ති කළා වාහන කීයක්ද? වාහන හතක් ලෑස්ති කළා. මං ඒකෙන් මාලිගාවෙන් එළියට බැහැප ගමන් එකකට නැග්ගා. එක අසකරත් එකට නැග්ගා. නැගලා ඒකෙන් ඇවිල්ලා මගට බැස්ස ගමන් ඊළඟ එක ලෑස්ති ඒකට නැග්ගා. ඒකෙන් දෙවෙනි එකට නැග්ගා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතකොට තව එකක් ලෑස්ති මං ඒකට ගොඩ වුණා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතනදී තව එකක් ලෑස්ති මං ඒකට ගොඩ වුණා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සා. එතකොට තව එකක් ලෑස්ති ඒකට ගොඩ වුණා. ඊළඟ ඒකෙන් ඇවිල්ලා මම පස්වෙනි මේ හන්දියෙන් බැස්සා. එතන තව එකක් තිබ්බා හයවෙනි එක මං ඒක නැග්ගා. ඒකෙන් ඇවිල්ලා ඊළඟ හන්දියෙන් බැස්සාම හත්වෙනි අසකරත් ලෑස්ති කරලා තිබ්බා. මං ඒකට නැග්ගා. ඒ හත්වෙනියකින් තමයි මම මෙතෙන්ට ආවේ කිව්වා. ආන් එහෙම තමයි ආයතන රජුරු හරියට උත්තර දෙනවා නම් උත්තර දිය යුත්තේ. එතකොට මන්තානිපුත් පුණ්‍ය මහ රහතන් වහන්සේ කියනවා ආයතුනි ඔය විදිහමයි සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය කරා යන්නයි. සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය කරා යන්නයි. චිත්ත විසුද්ධිය තියෙන්නේ දිට්ඨි විසුද්ධිය කරා යන්නයි. දිට්ඨි විසුද්ධිය තියෙන්නේ කාංකා විතරණ විසුද්ධිය කරා යන්නයි. කාංකා විතරණ විසුද්ධිය තියෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කරා යන්නයි.
මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කරා යන්ටයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය කරා යන්ටයි. ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ කිසිවකට ග්‍රහණය නොවි අනුපාදා පරිනිර්වාණය ලබන්ටයි. ආංගී අනුපාදා පරිනිර්වාණය පිණිසයි මම භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ බඹසර රකින්නේ කිව. ඊට පස්සේ දැන් මම අපි විස්තර වශයෙන් මේක කියන්නම්. ඊට පස්සේ මේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට දැන් ඔය විදිහට විස්තර කරාම සාරිපුත්‍ර වහන්සේ ආනවා. ආයි මුතුන් වහන්සේ, හැබැයි මුතුන් වහන්සේගේ නම මොකද්ද? ඔන්න දැන් යහන්නේ. දැන් අපේ සිස්ටම් එක මොකද්ද? ඉස්සල්ලාම නම අහලා ගං තොටුවල් වටි ගොහින් තමයි ඉන්නේ මාතෘකාවට. දැන් මේකේ ඉස්සලම හැබැයි බුහන්සේගේ නම මොකද්ද? ආශ්වතුන් වහන්සේලා ඔබ වහන්සේ දන්නේ කොහොමද? ඉතින් කියනවා ආශ්වතුන් මට කියන්නේ පුන්න කියලා. සබ්‍රමචාරින් වහන්සේලා මාව නම් ගොඩාක් අඳුරන්නේ මන්තානී පුත්ත පුන්න කියලයි. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ කියනවා ආයිපුතුන් හරි පුදුම සහගතනේ, හරි අද්භූතයිනේ, හොඳ දැන කියාගත්තු ශ්‍රුතවත් ශ්‍රාවකේ ශාස්ත්‍රු ශාසනයේ මනාකොට දන්නවාද? ඒ වගේ ආයිපුතුන් ආයිෂ්මත් මන්තානී පුත්තයන් වහන්සේ ගම්බීර වූ ගම්බීර අර්ථ මතු කර කර ගම්බීර අර්ථවල බැස බැස ලස්සන ධර්ම කතාව කළානි. අනේ ආයිෂ්මත්ව ඇසුරු කරන්ට ලැබුණු සබ්‍රමචාරින් වහන්සේලාට කොයිතරම් ලාභයක්ද? ආයිෂ්මත්ව ඇසුරු කරන්ට ලැබිච්ච සබ්‍රමචාරින් වහන්සේලාට මනා ලැබීමක් නේ. සාරිපුත්‍රයන් වහන්සේ කියනවා අනේ අපිටත් හරි සතුටි ආයිෂ්මත් මන්තානී පුත්තයන් වහන්සේව දකින්න ලැබුණා. දැන් මේ කවුද කියන්නේ? සාරිපුත්‍රයන් වහන්සේ දකින්න ලැබුණා. අනේ අපිට හරි ලාභයක් අපිට ඇසුරු කරන්ට ලැබුණා. ඊළඟට ලස්සන කතාවක් කියනවා. චේලණ්ඩුකේන චේපි සබ්‍රමචාරි. චේලණ්ඩුක කියලා කියන්නේ රෙද්දින් හදාපු අර මගුල් ගල් ළමයි අර මංගල සරසිල්ලට රෙද්දින් හදාපු ජටාව අර ඔළුවට බස්සන්නේ දැකලා තියෙනව නේද? රෙද්දින් හදලා ලස්සන ජටාව ඔළුවට බස්සන්නේ. ඒ වගේ රෙද්දින් හදාපු අලංකාර ජටාවක් හිසේ තියාගන්නවා වගේ සබ්‍රමචාරින් වහන්සේලා බොහන්සේව ඇසුරු කරන්නේ. අපිට හරි ලාභයක් ඔබ වහන්සේ ඇසුරු කිරීම. බොහෝම ලාභයක් අපට ලාභයක් කිය කියලා මේ ආයිෂ්මත් පුන්න මන්තානී පුත්තයන් වහන්සේ අසුර කරන්ට ලැබීම ලාභයක්මයි කියේ කියනවා. ඊට පස්සේ තමයි පුන්න මන්තානී පුත්ත රහතන් වහන්සේ අහන්නේ අනේ එහෙනම් කියන්නක ඔබ වහන්සේ කවුද? ඔන්න දැන් ඇහුවා ඔබ වහන්සේ කවුද? සබ්‍රමචාරින් වහන්සේලා ඔබ වහන්සේව දැන කියාගත්තේ මොන විදිහටද කියනවා පින්වත් ආශිතුන් වහන්සේ මට කියන්නේ උපතිස්ස කියලා. සාරී බ්‍රාහ්මණියගේ පුත්‍රයා කියලා මට කියනවා. එහෙම තමයි සබ්‍රමචාරින් වහන්සේලා මාව දන්නේ කියලා. එතකොට ලස්සන කතාවක් කියන පුණ්‍යන් වහන්සේ සත්තු කප්පේන වත කිර භෝසාව කියන සද්දිමන්තේ මානන ජනීම කියනවා හප්පේ ශාස්ත්‍රුන් වහන්සේ වගේ ශ්‍රාවකෙක් නොවේ. ශාස්ත්‍රුන් වහන්සේ සමාන ශ්‍රාවකෙක් නොවේ මම මේ කතා බස් කරලා තියෙන්නේ කියනවා. මම දන්නේ නැහනේ ආයිෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ කියලා. ආයිෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කියලා මම දන්නවා නම්
අනේ මට මෙහෙම කියා ගන්නට හම්බ වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා අච්චරියන් ආවසෝ ආයිපුතුන් ආශ්චර්යයි අද්භූතයි කියන ආයිස්මත් සාරිපුත්තයන් වහන්සේ ගාම්භීර වූ ධර්මයේ දන්න කෙනෙක්. ගාම්භීර ධර්මකතාව සබ්‍රමචාරින් වහන්සේලාට කරන කෙනෙක්. මට ආයිස්මත් සාරිපුත්තයන් වහන්සේ වැසුරු කරන්නට ලැබීම කොයි තරම් ලාභයක්ද? සාරිපුත්තයන් වහන්සේ දැකගන්න ලැබීම කොයි තරම් ලාභයක්ද? ඊට පස්සේ කියනවා මං දන්නවා ලස්සන වස්ත්‍රයෙන් කරපු ජටාවක් හිසේ තියාගෙන ඉන්නවා වගේ සබ්‍රමචාරින් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේ වැසුරු කරන්නේ කියලා මේ අනේ මට විශාල ලාභයක් මේ දැකගන්න ලැබීම කියලා මේක ගැන හරි ලස්සන විස්තරයක් කියනවා පින්වත්නි. හරිම ලස්සන කතාවක්. සාරිපුත් මහ රහතන් වහන්සේ සාරි බ්‍රාහ්මණියගේ පුත්‍රයා. එතකොට පුන්න මහ රහතන් වහන්සේ මන්තානි බ්‍රාහ්මණියගේ පුත්‍රයා. එතකොට සාරිපුත්‍ර සාරිපුත්යන් වහන්සේ කතා කරනකොට මේකේ තියෙනවා පුන්න මහ රහතන් වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේව චන්ද්‍ර මණ්ඩලය දැකලා නැගිට්ටා වගේ සතුටටපත් වුණා. ඒ ඊට පස්සේ කියනවා මේ කතා කරද්දි මේ ඒ සාමාන්‍ය මිනිස්සු කියනවලු කතා කරද්දි සාමාන්‍ය සමහර ඇමතිවරු ගැන කියද්දි සමහර ඇමතිවරු ප්‍රබල ඇමතිවරු ගැන කියනවා අපාර ඇමතිවරු රාජසදිසු රජෙක් වගේ සමහර විශාල ගවයෝ දැක්කහම කියනවලු අම්මේට ගවයා ඇතික් වගේ විශාල වැව් දැක්කහම කියනවලු මේවා නම් වැව් නෙමෙයි මහා සාගර ආලෝක දැක්කම කියනවලු මේවා එළි නෙමෙයි හිරුසන්තු ආන් ඒ වගේ මේ මහානුභාව කතාව කිය කියා මේ සාරිපුත්තයන් වහන්සේට ප්‍රශංසා කළා. මේක කියනවා මේ පුන්න මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන දෙනමම උන්වහන්සේලා දෙනම වහන්සේම රන්වන් පාටයි. උන්වහන්සේලා දෙනම මහාසාර බ්‍රාහ්මණ කුලී උපන්නේ. උන්වහන්සේලා දෙනම මහා ප්‍රඥාවන්තයි. එතකොට පින්වත්නි මේ මහරහතන් වහන්සේලා දෙනම එකිනෙකා වහන්සේලා තම තමන්ම අනුමෝදන් වුණා උපමා කියලා අනුමෝදන් වුණා. එතකොට මේ දේශනාව තමයි මුළු ත්‍රිපිටකයේම සප්තවිසුද්ධිය විස්තර කරන්නේ. දැන් ගුණ සප්තවිසුද්ධිය කිව්වේ මොනවද? සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි, දිට්ඨිවිසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. එතන කිට හතයි. එතකොට මේ පුන්න මහරහතන් වහන්සේ නිතර නිතර සංඝයාට කිව්වේ සප්තවිසුද්ධිද දසකතාවද? දසකතාව මොනවද? අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, වීරිය ආරම්භ කතා පහයි. සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා පහයි පහයි 10යි. මෙතන හතයි. මේ හතේ තියෙන්නේ දස කතා. දැන් බලමු මේ කොහොම තියෙන්නේ කියලා. සීල විසුද්ධියට අයිති අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසග්ග කතා කියන හතර සීල කියන තුන සීල විසුද්ධියට අයිති. සීල විසුද්ධියට හතරක් තියෙනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා මේක සීල විසුද්ධි. සමාධියට ඊළඟට ඒක තමයි සීල විසුද්ධියට ඇයිති. චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධි කිව්වේ සමාධිය. සමාධියට ඇයිති විරිය ආරම්භ කතා. නෑ මෙහෙම එන්නේ. දැන් ඔන්න අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා නෙමෙයි අසංසග්ග කතා. එතන තුනයි. සීල කතා
හතරයි. දසකතාවෙන් හතරක් සීලයට අනුග්‍රහ කරනවා. ඒ දසකතාවෙන් අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසග්ග කතා, සීල කතා කියන හතරක් සීලයට අනුග්‍රහ කරනවා. ඊළඟට පවිවේක කතා, විරියාරම්භ කතා, සමාධි කතා කියන තුනක් චිත්ත විසුද්ධියට අනුග්‍රහ කරනවා. දැන් ඔන්න මතක තියාගන්න එහෙම. එතකොට මේ සීල විසුද්ධියට දස කතාවෙන් අංග හතරක් අනුග්‍රහ කරනවා. සීල විසුද්ධියට දස කතාවෙන් අංග කීයක් අනුග්‍රහ කරනවද? අංග හතරයි. මොනවද? අල්පේච්ඡතාවය ගැන කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. ඊළඟට සන්තුට්ඨිතා පිළිබඳ කතාව, ලදදෙන් සතුට වීම ගැන කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. ඊළඟට අසංසග්ග කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. සීල කතාව සීල විසුද්ධියට අනුග්‍රහ කරනවා. එහෙමනම් අල්පේච්ඡ භව නැත්තම්, ලදදෙන් සතුට වීම නැත්තම්, අසංසර්ගේ නැත්තම් සීලෙට ඉන්න බෑ. එහෙනම් සීල කතාවට අර කතාවලින් අනුග්‍රහ ලැබෙනවා. එතකොට දස කතාවලින් කරුණු හතරකින් අනුබල ලැබෙනවා සීලයෙන් පිරිසුදු වීම පිණිස. දැන් බලන්න මේ කාලේ මේ ධම්මයේ අපි මේ කතා කරන්නේ මොකද්ද? ශාස්ත්‍ර ශාසනය. බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන මේ කතා කරන්නේ. මේක තමයි බුදු සසුන කියලා කියන්නේ. ශාස්ත්‍ර ශාසනයේ සීලයට උපකාර වෙන කතා. සමාධියට උපකාර වෙන කතා තමයි පවිවේක කතා. හුදෙකලා වින්ද පුරුදු වීම. විරියාරම්භ කතා. ඒ තැනේදී අකුසල් ප්‍රහාණය කරන්න පුරුදු වීම. සමාධි කතා. සමාධි ඇතිවීම ගැන කතාව. ඒ තුන තමයි චිත්ත විසුද්ධියට උදව් කරන්නේ. එතකොට දැන් ඔබ මෙහෙම මතක තියාගන්න, සීල විසුද්ධිය ඒ බුදුරජාන් වහන්සේගේ කාලේ වැඩ හිටියේ ශ්‍රාවක සංඝරත්නයේ දස කතාවෙන් කරුණු හතරකින් අනුග්‍රහ ලැබුවා සීල විසුද්ධිය පිණිස. දස කතාවකින් සීල විසුද්ධිය පිණිස කරුණු හතරකින් අනුග්‍රහ ලැබුවා. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ ධානයේ, ආකාසානං ඡායතනෙ, ආකින් සංඥායතනෙ, විඥානං ඡායතනෙ, නේව සංඥානා සංඥායතනෙ කියන අට. චිත්ත විසුද්ධියට කරුණු තුනකින් අනුග්‍රහ ලැබෙනවා දස කතාවේ. මොනවද? පවිවේක කතා, විරියාරම්භ කතා, සමාධි කතා කියන තුනෙන් චිත්ත විසුද්ධියට අනුග්‍රහ ලැබෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ පඤ්ඤා කතා, දෙමුත්‍ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඒ තුنين අනුග්‍රහ කරන්නේ ඊතුරු දෘෂ්ටි, මේ ඊතුරු විසුද්ධි වලට. ඒ කියන්නේ ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන තුන කතා කරනවා. දෘෂ්ටි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි පහකට කතා තුනකින් අනුබල ලැබෙනවා. ඒ තමයි පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. එතකොට සීල විසුද්ධියට අර කතා හතරෙන් මොනවද ඒ කතා හතර? අල්පේච්ඡ කතාව. අල්පේච්ඡ කතාව ගැන අපි කතා කළා. ප්‍රත්‍යල්පේච්ඡ බව, දුතාංගල්පේච්ඡ බව, පරියාප්ත්‍යල්පේච්ඡ බව, අධිගමල්පේච්ඡ බව. ඒ කියන්නේ සිව්පසය පිළිබඳ නොවැල්ම පුරුදු කිරීම සීලයට උදව්ව. ඊළඟට දුතාංග පුරුදු කරන එක සංගවාගෙන කිරීම සීලයට උදව්ව. ඊළඟට තමන් ඉගෙන ගන්නා වූ දහම් කරුණු ගැන තමන් ඒක ලාභ සත්කාර පිණිස නොව ඒ ගැන තමන් පුරුදු කිරීම, සංගවාගෙන සිටීම පරියාප්ති අල්පීච්ඡතාවේ සීලයට උදව්ව. අල්පීච්ඡකතා තමන් ලබාගෙන තියෙන මොන හරි ಗುಣ විශේෂයන් ඒවා සංගවාගෙන සිටීම සීලයට උදව්ව.
එතකොට ඒ අල්පේච්ඡ භාවයේ සීලයට උදව් කරනවා. ඊළඟට ලදදී සතුට වීමනේ. යථා ලාභ සන්තෝෂ, යථා බල සන්තෝෂ, යථා සාරූප සන්තෝෂ කියන මේ තුන් ආකාරයෙන් සන්තෝෂ වීම. ලැබිච්ච දෙයකින් සතුට වෙනවා. ඊළඟට ලැබිච්ච දේ සංඝයාට පුදලා සංඝයා ලබා දෙන දෙයක් ලබාගෙන සන්තෝෂ වෙනවා. ඊළඟට තමන්ට පින ගොඩක් තියෙනවා නම් බහුල වශයෙන් ලැබෙනවා නම් සංඝයාට බෙදලා සතුට වෙනවා. එහෙම සතුට වෙනක එක සීලයට උදව්ව. ඒතරේ ඒ දෙක එකක් සීලයට උදව් වෙනවා. ඊළඟ අසංසර්ග කතා. සංසර්ගයටපත් නොවි සිටීම. සංසර්ග පහක් කියවනේ අපි. ඒ තමයි ශ්‍රවණ සංසර්ගය. එක එක්කෙනාගේ කතාවලට අහුම්කන් දී සතුට වෙන එක අතෑරීම. ඒක ඒක තමයි ශ්‍රවණ සංසර්ගය කියන සතුට වීම. ඒක අතෑරීම කරන්න ඕනේ. දර්ශන සංසර්ග. දකින්න එක එක තමන්ගේ මාර්ග ප්‍රතිපදාවට හානි කර දේවල් බලන්න නැතු වෙන එක. ඒ බැලීමෙන් හානි වෙනවා. ඊළඟට සම්මූල්‍ය සංසර්ග. කතා කර කර ඉන්න එකෙන් හානි වෙනවා. සම්භෝග සංසර්ගය. එක එක්කිනා මතක් වෙන දේවල් පරිහරණය කරන එකෙන් වළකින්න ඕනේ. කාය සංසර්ග. කායික ස්පර්ශය යන එකෙන් වළකින්න ඕනේ. මේවන් වැළකුණාම අන්න සීලයට උදව්වක් වෙනවා. දැන් අපි ඒකට උදාහරණ දැක්කද? අවුරුදු 7 අර පොඩි නමකට තව සාමණේරිය පාත්‍ර තැටියක් දීලා වෙච්ච වින්නයි. එතකොට 60 වසරක් අවුරුදු 60ක් ගිහිල්ලත් රාතන් වහන්සේලාගේ මැද්දේ සිවුරු වෙරලා ගියානේ. එතකොට ඒක එතකොට අපිට පේනවා ඒ හානි වෙන හැටි. ඉතින් ඒ නිසා සීලයට හානි වෙන විදි. එතකොට සීලයට හානි නොවෙන්න තමයි මේ කියන්නේ. එතකොට ඊට පස්සේ ශික්ෂාපද. සීල කතා කියන්නේ ශික්ෂාපද. සතර සංවර සීලෙ. ශික්ෂාපද ඉන්ද්‍රිය සංවරය, සිව්පසයේ ප්‍රතිවේක්ෂා කළ පරිභෝග කිරීම, ආජීවයේ පිරිසිදු කර ගැනීම, ඒ ඔක්කොම සීලෙ. ඒතරේ සීලෙන් අනුබල ලැබනකොට එයාගේ ජීවිතේ පසුතැවෙන්න මොකුත් නැහැ. පසුත් නැ සීලේ තියෙන අනුසස් මොනද? අවිප්පටිසාරාත්ථානි සංසා. පසු නොතැවීම, පසුතැවෙන්නේ නැතුව ඉඳීම තමයි සීලේ අනුසස්. සීලේ ආනිසංසය තමයි පසුතැවෙන්නේ නැතිකම. සන්තෝෂය ඇති වෙන එක. සතුට නැතිවීම තමයි හිත එකඟ වෙන්න ගොඩාක් උදව් වෙන්නේ. ඒකෙදිත් සමහර අයට තියෙනවා. දැන් එකඟ වෙන්න සමාධිය ඇති වෙන අයට සමහරුන්ට තියෙනවා. සමහරුන්ට තියෙනවා මේ සුඛාපටිපදා. සුඛාපටිපදා කියලා කියන්නේ එයාට පහසුවෙන්ම සිත සමාධියටපත් වෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය එක දිගට භාවනාවක් කළ යුතුයි සතියක්වත්. සුඛාපටිපදා කෙනෙක් වුණත් දවස් 2-3 එක දිගට භාවනාව කළ යුතුයි කැප වෙලා සිත සමාධියක් ඇතිවීම පිණිස. තව සමහර අය ඉන්නවා සුඛාපටිපදාවේ ඒක එහෙම කරන්න ඕනෙත් නැහැ. මේ පැය භාගයක් වාඩිලා භාවනා කරාම සිත සමාධි වෙනයි ඉන්නවා. ඒක මොකක්ද? ඒකට කියන්නේ සුඛාපටිපදා කියලා. ඒ කියන්නේ නීවරණයන්ගෙන් බැටකන්නේ නැහැ යා. ඉක්මනින්ම හිත සමාධිමත් වෙනවා. එහෙමයි ඉන්නවා. එතකොට තව සමහර අය ඉන්නවා දුක්ඛාපටිපදා. දුක්ඛාපටිපදා කියන්නේ නීවරණයන්ගෙන් බැටකකයි ඉන්නවා. මොකද හේතුව අපි මොන ප්‍රතිපදාවට එන්න ලෑස්ති වුණත් අපි ඉපදුනේ කර්මානුරූපව. අපි ඉපදිලා ඉන්නේ කර්මානුරූපව. අපිට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ 6 කර්මානුරූපව ලැබුණේ භවපච්චා ජාති. කර්මානුරූපව ලැබුණේ භවයෙන් නිසා තමයි ඉපදුනේ. එහෙනම් භවයෙන් නම් අපි උපදුනේ. එතකොට මේ උපතට හේතු වෙලා තියෙනවා මේ සංලිකරණ කර්මානුරූප භවක් එක්ක. ඒකට සමහර අවස්ථාවල එන්න පුළුවන් උපපජ්ජ වේදිනී කර්මයක් වෙන්න පුළුවන්. මේ එහෙම නැත්නම් අපරාපරි වේදිනී කර්මයක් වෙන්න පුළුවන්. ඒ වගේ කර්ම විපාකයක් මොල් වෙලා තමයි අපි උපන්නේ. එතකොට එහෙම උපන්නාම ඒ කර්ම විපාකයට අනුව තමයි අපි දිනු කිරීමේ හැකියාව තියෙන්නේ. කර්ම විපාකය අනුව. දැන් සමහරු ඉන්නවා මේ පොඩි කාලෙම ඇස් ලෙඩ හැදෙනවා.
ඇස්වල එච්චර හැකියාවක් නැහැ. මට සමහර අය හම්බ වෙලා තියෙනවා අවුරුදු 80 90 කන්නාඩි දාන්න ඕනේ. මේ පුංචි කෝඹිය පව පේනවා, මේ චූටි අකුරු කියවනවා කන්නාඩි නැතුව අවුරුදු 90 100 ඒ මොකෝ. එහෙනම් එයාට ලැබිලා තියෙන්නේ ඒ කර්මානුරූපෝ ලැබිච්ච ඇස බල සම්පන්නයි. සමහරුන්ට අවුරුදු 50 60 වෙනකොට කන් ඇහෙන්නේ නැතුව යනවා. කන දුර්වල වෙනවා. ඒ හැකියාව නැහැ. සමහරුන්ට උපතින්ම කන් ඇහෙන්නේ නැතුව යනවා. බලන්න මේ ආයතනයන්ගේ දෝෂ හට ගන්නවා. සමහරුන්ට මේ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. සමහරුන්ට දිවේ රස දැනෙන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. සමහරුන්ගේ ශරීර හරි ශක්ති සම්පන්නයි. හොඳට බර උහුලන්න පුළුවන්, දරා ගන්න පුළුවන්, පිපාසය වරුතු දෙනවා, බඩගින්න වරුතු දෙනවා. අර මන් දන්න එක උපාසක මහත්තයෙක් හිටියා, කිසි කරදරයක් නැතුව සතියක් ඉන්න පුළුවන් දිවා රාත්‍රිය හැරගෙන. ඔබට පුළුවන් ද දිවා රාත්‍රිය හැරගෙන සතියක් ඉන්න? පුළුවන් බෑ. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා පැය 3ක් 4ක් නිදාගත්තම ඇති. සමහර අයට මදි. පැය 5ක් 6ක් නිදාගන්න ඕනේ වෙහෙස නැති වෙන්න. මේ මට හම්බ වුණා එක උපාසක මහත්තයෙක්. ඒ උපාසක මහත්තයා සතියේ ඉන්නවා. නිදිමතක් නැතුව අපූර්වට ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්නවා. මේ ඔය මල්ලගේ වලුල එහෙම ගිහිල්ලා වැඩ කරලා මේ අපි පන්සල ඉන්න කාලේ මට උපාසක මහත්තයා හම්බ වුණේ. ඒ උපාසක මහත්තයා ඔය වාහනයක් කැඩලා හදනවා. මලගෙදරත් ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ වාහනේ තෙලෝගෙන ඇවිල්ලා මට කිව්වා, අනේ හාමුදුරනේ මේ දැන් දවස් 7ක් මම නිදාගෙන නැහැ, මට වෙහෙසකුත් නැහැ, මම මේ වැඩ කරනවා කිව්වා. දැන් බලන්න හොඳට නිදි මරන්න පුළුවන් අය ඉන්නවා. මොකද අපිට බෑ. ඒ කියන්නේ අපි උපතින් ගෙනාපු උපත්ති හයියක් නැහැ. සමහරුන්ට හොඳට පිපාසි බඩගින්නේ දරනවා. බුද්ධ දේශනාවේ තියෙනවා ධර්මයේ ඇසිරින්න එක උපකාරයක් කියනවා. මේ තමන්ගේ තියෙන බඩවැල් ශක්තිමත් වෙලා තිබීම, ඕනම කන දෙයක් දිරවන එක, කනබන ඕන දෙයක් දිරවන ශක්තිමත් බඩවැල් තිබීම ධර්මයේ ඇසිරින්න හරි උදව්වක් කියනවා. ඒ හේතුව ඇයි දැන් මෙහෙන් එළියට බහලා ගියාම චාරිකාවෙන යන්නේ? ගෙවල් වල උයන උයන දේවල් දන්නවනේ ඉන්දියාවේ හැටි. ගෙවල්වල වෙන දේවල්නේ දෙන්නේ. ඉතින් ඔක්කොම දිරවන විදියට ජටරාග්නියක යුක්ත වීම හරි උපකාරයක් කියනවා. ඕන දෙයක් දිරවන එක. ඉතින් ඒ නිසා මේ ඒ කර්මානුරූප මේ ශරීරයේ තියෙන්නේ. ඒ විදියමයි මේ හිත. හිතේ තියෙනවා සසර පුරුද්දත් එක්ක හැදිච්ච දේවල්. ධාතු ස්වභාවයල් තියෙනවා. ධාතු ස්වභාවයල්, ධාතු ස්වභාව ස්වභාව කියලා කියන්නේ තව මේ සමහරු ඉන්නවා අසත්පුරුෂයි. අසත්පුරුෂයාට හරි ප්‍රිය මනාපයි. අසත්පුරුෂයාව හොඳට හිසෙට් වෙනවා. තව සමහරු ඉන්නවා කාරුණිකයි. අනේ කරුණාවන්ත කෙනා එයාට සෙට් වෙනවා. තව සමහරු ඉන්නවා හිත ඇතුලේ තියෙන්නේ වංචාව. එතකොට ලේසියෙන් හිතවත් වෙන අයත් එක්ක වංචාසහගත කෙනා. තව සමහරුනේ හිත ඇතුලේ දරුණුයි, පලි ගැනීමෙන් යුක්තයි. එතකොට නිකම්ම යාළු වෙනවා පලි ගන්නා ස්වභාව යුක්ත එක්කනත් එක්ක. තව සමහරු ඉන්නවා හරි කපටි. එයාට හොඳට කට්ටිය එකතු වෙනවා. සමහරු ඉන්නවා කෙලිහි ගුණී දන්නේ නැහැ. කෙලෙහිගුණේ දන්නේ නැති එකනත් එක එකතු වෙනවා. තව සමහරින්ව හරි නෝනින් යුක්තව කල්පනා කරලා වැඩ කරනවා. එයත් එක්ක එකතු වෙන අර නෝනින් යුක්ත එක්කෙනා. දැන් මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දස කතාව මේ විදිහට ඉස්මතු වෙවි මතු කර කර රහතන් වහන්සේලා වැඩ සිටිද්දී දේවදත්ත පැත්තටත් කොටසක් හිටියේ නැද්ද? හිටියා නේද? ඒ නිසා මේ දස කතාවෙන් රහතන් වහන්සේලා කතා කර කර ඉඳිද්දි එහෙම කොටසක් හිටියා. තව කොටසක් හිටියා හොඳට මේ සීලය හොඳට රකින්න ආස. ඒ වගේ එක රහතන් වහන්සේ නමක් හිටියනේ. ඒ උපසේන රහතන් වහන්සේ. උන්වහන්සේ දුතාංග සමාදන් වුණා. උන්වහන්සේ ළඟට පැවිදි වෙන්න පිරිසේනවා. ආවට පස්සේ උන්වහන්සේ කියනවා
මම මේ දුතාංග රකින්නවා. ඔයාට බැරි නම් ඔයා මගෙත් එක්ක එන්න එපා. ඔයා දුතාංග නැති තැනකට ගිහිල්ලා පැවිදි වෙන්න. මාත් කියනවා නම් මේ රකින්න ඕනේ නැත්නම් මට අපහසුයි කියනවා. එතකොට උන්වහන්සේට පහදෙන පිරිස අර දුතාංග රකින්නවා. කලක් යද්දි දුතාංග ධාරී සංඝ පිරිසක් ඇති වුණා. තව කොටසක් ඉන්නවා ධර්මය ඉගෙන ගන්න ආසයි. උන්වහන්සේලා ඔක්කොම ආනන්දයන් වහන්සේට එකතු වුණා. තව කොටසක් ඉන්නවා ගැඹුරු දහම් කරුණු විමසන්ට ආසයි. උන්වහන්සේලා ඔක්කොම සාරිපුත්යන් වහන්සේට එකතු වුණා. තව කොටසක් ඉන්නවා සීල සම්පන්නයි. උන්වහන්සේලා ඔක්කොම සීලයටම මුල් තැන දීලා කටයුතු කරන්න ආසයි. උන්වහන්සේලා මහා කාශ්‍යපයන් වහන්සේට එකතු වුණා. තව කොටසක් සමාධියේ ඉස්මතු කර සමාධියම දිනු කර ක්‍රින්න ආසයි. උන්වහන්සේලා ඔක්කොම මහා මොග්ගල්ලාන වහන්සේට එකතු වුණා. තව කොටසක් ලාභ සත්කාරයට ආසයි. ඒ අය ඔක්කොම දේවදත්තට එකතු වුණා. බුද්ධ කාලේ ඒ ධාතු ස්වභාවයේ තියෙනවා. ඒ මැද්දේ ඔන්න දැන් සමාධිය ඇති කරගන්න කෙනාට ඔන්න සීලී ඇති කරගෙන සමාධියක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි චිත්ත විසුද්ධිය. චිත්තවිසුද්ධිය තමයි සමාධිය ඇති කර ගැනීම. සමාධිය ඇති කර ගැනීමට උපකාරී වෙනවා තනියු සිටීම. වැඩි කතා බහක් නැතුව තනියු සිටීම. පාඩු ඉඳීම. පිරිස මැද්දේ ඉන්න පුළුවන් තනියම. තනියම සිටීම ගැන. ඊළඟට සමාධිය ඇති වෙන එක්කිනට උපකාර වෙනවා ඒ අවස්ථාවලදී අකුසල් වලට ඉඩ නොදී අකුසල් දුරු කිරීම. ඒකට තමයි විරිය ආරම්භ කතා. ආරද්ධ විරිය. එතකොට මේ විරිය ආරම්භ කතාවෙන් ඒ අවස්ථාවලදී අකුසල් දුරුකරනද දැන් අපි ගත්තොත් ඔන්න තරහක් හට ගන්නවා. ඉක්මනට ඒ තරහ දුරු කරන්න වෑයම් කරනවා. ඔන්න මොන හරි පරණ සිද්ධි මත වෙලා හිතේ අකුසල් ලට ගන්නවා. ඒක දුරු කරන්න ඔන්න මහන්සි ගන්නවා. ඔන්න ඊළඟට බය හට ගන්නවා. ඒ බය කතාව දුරු කරන්න මහන්සි ගන්නවා. මේක මේ අනාත්ම වශයෙන් බලමින්. අන් ඒ විදිහට ඉන්නකොට ඔන්න සමාධිය ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔ සමාධිය ඇති කරගත්තට පස්සේ සමාධියේ ධ්‍යාන දියුණු කරගෙන යනවා. එතකොට ඒක මොකද්ද? චිත්ත විසුද්ධිය. එතකොට ඒකට උදව් වුණේ මොකද්ද? හිත විපිලිසර නැතිකම. සීලෙන් උදව් කළා චිත්ත විසුද්ධිය. පළවෙනි වාහනෙන් දෙවෙනි වාහනට ගොඩ වුණා වගේ. දැන් මොන දෙවෙනි වාහනේ ඉන්නවා. ඊට පස්සේ එතනින් තමයි ධිට්ඨි විසුද්ධිය. ධිට්ඨි විසුද්ධිය ඉඳලා දිගටම අමාරු. කරගන්න තියෙන කටයුතු. ධිට්ඨි විසුද්ධියේදී තමයි ඕන්නෑ සාසත දෘෂ්ටියට නොයා ඉන්න ඕනේ. උච්ඡේද දෘෂ්ටියට නොයා ඉන්න ඕනේ. සාසත දෘෂ්ටිය කියන්නේ මරණය මැත්තේ සදාකාලිකව තියෙනවා කියන එක. එතකොට ඒකට බුද්ධ කාලේ හරියට ওই සමාධියට විච්ඡ අය පවා හරියට ඒ මතේ ඉන්නවා. අතරත්ව ඉන්දියා වුණතරන් ඉන්නේ. සමාධිය තියෙනයි. තව කොටසක් කියනවා එහෙම එකක් නැහැ මරණින් මත්තේ කිසිවක් නැහැ. ඒ මොකද්ද? උච්ඡේද දෘෂ්ටි. උච්ඡේද කියන්නේ නැසීමට සිඳීමට යනවා කියන එක. ඉතින් ඒ දෙක නැති කරලා නෝනින් දකින්න නම් එයාට හේතුඵල ධහම දකින්න ඕනේ. ditthi visuddhiyedi. ditthi visuddhiye ඇති කරගන්න තමයි උදව් වෙන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීම. දුක් දේ දුක් වශයෙන් දැකීම. අනාත්මදී අනාත්ම වශයෙන් දැකීම. අනිත්‍යයි කියලා කියන්නේ නිට්ට කියන්නේ ස්ථිර කියන එක. අනිත්‍යයි කියන්නේ අස්ථිර කියන එක. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා අනිත්‍ය භාවනාවේදී. අනිත්‍ය භාවනාවේදී අපිට කියලා දීලා තියෙනවා ඇස කියන්නේ ස්ථිර එකක් නෙමෙයි කියලා. ඒක කියනවා චක්කොම් භික්කවේ අනිච්චං. ඇස අනිත්‍ය. දැන් අර ද්වය සූත්‍රය ලස්සන්ට උන්වහන්සේ විස්තර කරනවා ද්වයම් පටිච්ච භික්ඛවේ විඤ්ඤාණස්ස සම්භවෝ හෝති. මහණෙනි මේ දෙකක් හේතු කරගෙන විඤ්ඤාණය ඇති වෙනවා. චක්කුංචේව රූපාච. ඇසත් රූපය. ඒක කියනවා ඉත්තේතං ද්වයං චලංචේව වයංචේව. මේ දෙකම කිව්වේ ඇසත් රූපත් සැලෙන්නේද වේ නැසෙන්නේද වේ. ඒකේ තියෙනවා මේ දෙකම නැසෙන දෙකක් වෙනසෙන දෙකක් තමයි ඇසයි රූපයි.
ඊළඟ බුදුරජාණන් වහන්සේ විස්තර කරන නැසෙන වෙනසෙන මේ ඇසින් ඇසයි රූපය නිසා හටගෙන විඥානේ කුතෝ නිච්ඡම් භවිස්සති. මේක නිත්‍ය වෙන්නේ කොහොමද කියලා අහනවා. විඥානේ තනිත. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා ඇස අනිත්‍ය වශයෙන් බලන්න කියලා. ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. ඇහි රූපයයි විඥානයේ එකතු වීම තින්නං සංගති පස්සෝ තින් කියන ඉමේසං තින්නානං ධම්මානං සංගති සමවායෝ පස්සෝ. මේ කරුණ තුනේ එකතු වීම සංගති එකතු වීම සමවායෝ එකට එකතු වීම ස්පර්ශය. ඒකත් අනිත්‍යයි කියනවා. ආන් එතකොට අර සමාධියටපත් වෙච්ච හිතෙන් යුක්ත එක්කෙනා මේ ඇහැයි රූපයි විඥානයි අනිත්‍යයි කියලා බලනවා. ඊට පස්සේ ස්පර්ශේ ඒ තුන එකතු වීම අනිත්‍යයි කියලා බලනවා. ඊට පස්සේ ස්පර්ශෙන් හටගන්නා විඳීම විඳීම සැප විඳිනවා නැති වෙනවා. දුක් විඳිනවා නැති වෙනවා. උපේක්ෂා විඳිනවා නැති වෙනවා. මේකත් අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. ඊළඟට හඳුන ගන්න දේවල් අනිත්‍ය වශයෙන් බලනවා කියනවා. අපිට පින්වත්නි ලොකුම ගැටලුව අපේ තියෙන්නේ මේ හඳුනා ගන්න දේවල් ගැනයි. මේ හඳුනා ගන්න දේවල් වලින් තමයි සම්පූර්ණ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් බුද්ධ දේශනා අපිට විස්තර කරනවානේ අවිද්‍යාව කියලා වචනයක්. මොකද්ද අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. මොනවද මේ චතුරාර්ය සත්‍ය? දුක ආර්ය සත්‍ය කියලා දන්නේ. දුක හටගන්න හේතු වෙච්ච තෘෂ්ණාව තියෙන බව, තෘෂ්ණාවෙන් දුක උපදින බව ආර්ය සත්‍ය කියලා දන්නේ. ඊළඟට තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියලා ආර්ය සත්‍ය කියලා දන්නේ. ඒ දුක නිරුද්ධ වන්න තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දන්නේ. මේ නොදඬ මේ නොදැනීමට ආසන්න කාරණේ මොකද්ද? මේ නොදැනීමට ආසන්න කාරණේ තමයි අපි හඳුනා ගන්නදී විකෘති වෙලා පේන එක. ඒකට කියනවා සංඥා විපල්ලාස. හඳුනා ගන්නදී අපිට පේන්නේ ඇත්ත නෙමෙයි කියනි පැත්ත. ඒකේ තියෙනවා බුදුරජාන් වහන්සේ විපල්ලාස හතරක් පෙන්නලා. ඒ තමයි අනිච්චේ නිච්ච සංඥා. මේ අනිත්‍ය දේවල් අපිට පේන්නේ නිට්ටයයි කියලා. ඒ විපර්යාසයටපත් වෙලා තමයි පේන්නේ. ඒක තමයි අවිද්‍යාවට ආසන්න කාරණේ සංඥා විපල්ලාස. ඊළඟට පෙන්නනවා දුක්ඛේ සුඛ සංඥා. දුක් දේවල් අපිට පේන්නේ සැපයි වගේ. දුක්ඛේ සුඛ සංඥා. ඊළඟට අසුභේ සුභ සංඥා. අසුභ දේවල් අපිට පේන්නේ සුභයි වගේ. අනත්තේ අත්ථ සංඥා. අනාත්ම දේවල් අපිට පේන්නේ ආත්ම වගේ. එතකොට අපි සංඥාව ගන්නේ ওই සංඥා විපල්ලාසයට පැමිණිලයි. දැන් සංඥා හයක් තියෙනවානේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. මේ සංඥා හය ඒ කිව්වේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ඔක්කොම ගන්නේ විපල්ලාසය විපර්යාසයට පත්වෙච්ච එකක් ගන්නේ. මොකද්ද ගන්නේ? එක්ක ගන්නේ අනිත්‍යදී නිට්ටයයි කියලා, දුක්දී සැපයි කියලා, අසුබදී සුබයි කියලා, අනාත්මදී ආත්මයි කියලා. ඔබ ආත්මයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. මොකද්ද මේ ආත්මය කියන්නේ කියලා. ආත්ම විස්තර කරලා තින්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ? මේ විදිහට. රූපම් භික්ඛවේ අනාත්තා. මහණෙනි රූපයෝ අනාත්මයි. රූපේ අනාත්මයි. රූපංච හිදම් භික්ඛවේ අත්ත අභවිස්ස. මහණෙනි රූපේ ආත්මයක් වුණා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ රූපය ආබාධ පිණිස පවතින්නේ නැහැ. ලබ්බේචත රූපේ. මේ රූපෙන් අපිට ලැබෙන්න ඕනේ. ඒවම් මේ රූපං හෝතු. මාගේ රූපය මෙසේ වේවා.
එවම් මේ රූපම්මා අහෝසි මාගේ රූපය මෙසේ නොවේවා. යස්මාච කෝ භික්කවේ රූපං අනත්තා, මහණෙනි යම් කරුණක් නිසා මේ රූපය අනාත්මයිද, තස්මා රූපං ආබාධය සංවත්තති, ඒ නිසා මේ රූපය ආබාධ පිණිස පවතී. නච ලබ්බති රූපේ, රූපෙන් ලබන්න බෑ. ඒවම් මේ රූපං හෝති, මාගේ රූපෙ මෙසේ වේවා. ඒවම් මේ රූපම් මා අහෝසීති, මාගේ රූපෙ මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියනවා. එතකොට රූපේ තියෙන අනාත්ම ලක්ෂණය මොකද්ද? තමාගේ වසඟේ පාත්වන්ට බැරිකම. වේදනාවේ තියෙන අනාත්ම ලක්ෂණය මොකද්ද? විඳීමේ තමාගේ වසඟේ පාත්වන්ට බැරිකම. සංඥාවේ තියෙන අනාත්ම ලක්ෂණය මොකද්ද? තමාගේ වසඟේ පාත්වන්ට බැරිකම. සංස්කාරයන්ගේ තියෙන අනාත්මය මොකද්ද? තමාගේ වසඟේ පවත්වන්න බැරිකම. විඥානයේ තියෙන අනාත්මය මොකද්ද? තමාගේ වසඟේ පවත්වන්න බැරිකම. නමුත් අපිට පේන්නේ වසඟේ පවත්වන්න පුළුවන් වගේ. ආන් එක විපල්ලාසෙ. එතකොට මේ විපල්ලාසෙ දුර් වෙන්න පටන් ගත්තාම තමයි දිට්ටි විසුද්ධි කියන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙනවා. ඒක තැනක උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා සෝතාපන්න සූත්‍රය කියන තැන. උන්වහන්සේගෙන් අහනා භික්ෂුවක් සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යමෙක් ඇස අනිත්‍ය වශයෙන් දකීද, ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් දකීද, ඇසේ විඥානෙ අනිත්‍ය වශයෙන් දකීද, ඇසේ ස්පර්ශේ අනිත්‍ය වශයෙන් දකීද, ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා අනිත්‍ය වශයෙන් දකීද, රූප සංඥාව අනිත්‍ය වශයෙන් දකීද, ඒ සම්බන්ධයෙන් ඇතිවන චේතනා අනිත්‍ය වශයෙන් දකීද, එතන මමයේ මාගේ ආත්මය කියලා දැන් නොදකීද? සෝතාපන්නයි කියන. එහෙනම් මේ සම්පූර්ණ මේ මාර්ග ප්‍රතිපදා විවෘත වෙන්නේ අනිත්‍යයි, නිට්‍ය නෑ, වෙනස් වෙනවා. ඒක තියෙනවා අනිච්චං විපරිණාම, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. අනිත්‍යයි දුකයි වෙනස් වෙන ධර්මතාවෙන් යුක්තයි. ආං ඒක නේතම් මම නොවේමි, නේසෝ අමස්මි. අනේතම් මම මාගේ නොවේ, නේසෝ අමස්මි මම නොවේමි. නේසෝ මේ අත්තාති, මේ මාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් නොවේ කියලා. ඒ විදිහට තමන්ට ප්‍රකට වුණාම දෘෂ්ටිය පිරිසිදු වෙන්න ගන්නවා. ප්‍රකට වුණාම මොකද්ද වැඩෙන්නේ? එතකොට ප්‍රඥාව මොකද්ද වැඩෙන්නේ? ආන්න එකට පඤ්ඤා කතා කියන්නේ. අපි මෙතෙක් කල් මහමෙවුනාමේ වැඩසටහන් වල කලේ ওই දස කතා. සීලය ගැන කතා කළා අපි. එතකොට නොවැළී සිටීමේ දේවල් ගැන අපි කතා කළා. උපන්න විරියාරම්භ දේවල් කතා කළා. ඊළඟට සමාධිය ගැන කතා කළා. ප්‍රඥාව ගැන නොඒකාග්‍රමේ ප්‍රඥා කතා තමයි සංගුතනිකය පුරා තියෙන්නේ. අංගුතරනිකය පුරා තියෙනවා, මජ්ක්‍ධිමනිකය පුරා විස්තර වෙනවා ප්‍රඥා කතා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අසුභ වශයෙන් බලන්න කියනවා මේ ජීවිතය ගැන. දැන් ඒ කාලේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා පැවිදි කළාම අද වුණත් බලන්න පැවිදි කරන අවස්ථාවේදී දෙන මූල කමඨහන මොකද්ද? අසුභ. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මේවන්නේ අපි කමඨහන්ට දෙන්නේ මූල කමඨහන. පැවිදි ජීවිතේ සම්පූර්ණයෙන්ම පටන් ගන්න තියෙන අසුභ භාවනාවෙන් ඒක දෙන්නේ. අයි ඒක තමයි විරාග භාවනාව. අසුභ භාවනන් තමයි ඉක්මනට නොවැල්ම ඇති වෙන්නේ. එතන තමයි ඉක්මනට මඟ වැඩෙන්නේ. ඒකයි අසුභ භාවනට විරාග භාවනාව කියන්නේ. ඒක බුද්ධ කාලේ විතරයි තියෙන්නේ. බුද්ධ කාලේ විතරයි ඔක්කොම තියෙන්නේ. බුද්ධ කාලේ නැති වේගෙන යනකොට බුද්ධ කාලේ තමයි මේ මිනිස්සු මරුණාම ගිල් අමුසොන් වලට දැම්මේ.
බුද්ධ කාලෙ තමයි මේ මේ අමසොන් වලට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තේ. දැන් එහෙමද? දැන් මිනි පෙටි දැක්කම අපිටත් ගිහිල්ලා පුතියන් හිතෙනවා. හරි සනීපෙට මල්කොණ වැතිරී සිටින අපූර්ව සුවඳහමන මල් ගුලාවක් මැද. ඒ දැක්කද මේ මේ කාලයාගේ යැවීමෙන් වෙන දේවල්? එතකොට ඒ වැහෙන්නේ මොකද්ද? අසුබ සංඥාව වැහෙන්නේ. වැහෙන්නේ අසුබ සංඥාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැවිද්ද පටන් ගන්න කියන්නේ අසුබින්. අසුබ සංඥාවෙන් පටන් ගන්න කියන්නේ. ඉතින් මේ කාලේ අසුබ භාවනාව කටිට කරගන්න බෑ. හරියකට මෛත්‍රී භාවනාව කරගන්න බෑ. මේ මෛත්‍රී භාවනාව කර කර ඉන්නවා. මට හොඳට මතකයි දවසක් අපි උන්න භාවනා කරන්න ගිහිලා භාවනා ආයතන එක භාවනා කර කර ඉන්නවා. ඉන්නකොට උපාසකයලු භාවනා කරන තැන අපි තින්න භාවනා කළා. එක හාමුදුර කෙනෙක් එක සුද්ධෙක් බෙල්ල කඩාගෙන වැටලා ගොරු වුණා. තව සුද්ධෙක් තම හාමුදුර කෙනෙකුට පෙන්නුවා මේක. මම සක්මන් කර කර හිටියේ. ඒ හාමුදුර මටත් කතා කළා. මම සක්මනේ ගිහිල්ලා මාත් ගැලුවා. හැබැයි මං hina වුණේ හයියෙන්. අර හාමුදුරු hina වුණා. ආ සුද්ධෙ නෙමෙයි නිකන් මහත්තයෙක්. මං හරි ඒ මහත්තයාට බිල්ලලකලන් ගොරෝගොරු හිටියේ. ඇහැරුණා යාට hina වුණේ කියලා. මේ නැගිටු නේද? නැගිටලා දෙදරන්ඩ ඒ තොපි hina වින්දද මෙහි ආවේ කියලා. අපි දුවල ගිහිල්ලා කුටි ඇස්සට ගිහිල්ලා හැංගුණා. මේ භාවනා කරගෙන හිටියා. මේ ගිනි කන්ද පිපුරුවා වගේ හොයාගන්න බෑ. ඒ මොකද්ද මේ වෙන්නේ? එහෙම තමයි. එතකොට ඒ තීරුම් ගන්න ඕනේ මේ අනුසය ප්‍රහාණය කිරීම පිණිස මේ සප්ත විසුද්ධිය තුල ඔන්න පළවෙනි විසුද්ධිය සීල විසුද්ධිය ඇති කර ගන්නවා. ඊට පස්සේ චිත්ත විසුද්ධිය. එතන ඉඳලා අමාරු දිගටම. දිට්ඨි විසුද්ධිය හරිය අමාරු එකක්. ඒ දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරගෙන සැක දුරු කරන්න ඕනේ. මොකද සැක දුරු කරන්න ඕනේ? අතීතය ගැන සැක දුරු කරන්න ඕනේ. අනාගතය ගැන සැක දුරු කරන්න ඕනේ. වර්තමානය ගැන සැක දුරු කරන්න ඕනේ. ආන් එකට තමයි ආ පටිච්ච සමුප්පාදි වඩන්න තියෙන්නේ. ඊට පස්සේ ආ පටිච්ච සමුප්පාදින් තමයි සැක දුරු කරන්න තියෙන්නේ. ඇයි පටිච්ච සමුප්පාදේ විස්තර කරනවා? බුදුරජාන් වහන්සේගේ ධර්මය අපි උගන්ලා තියෙනවා ඥාන ගැන. එක එක්කෙනාට චතුචත්තාලීස ඥාන අපි ගන්න තියෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා වර්තමානයේ කවුරු හරි කෙනෙක් ජරා ඉපදුනා නම් ඉපදුනේ කොහොමද? දැන් අපි ඉපදෙච්ච නිසා මැරෙනවා නේ. මැරෙන ඉපදෙච්ච නිසානේ. එතකොට කුමක් නිසාද මැරෙන්නේ? ඉපදෙච්ච නිසා. ජාතිපච්චා ජරා මරණන්ති ඥාන. දැන් එතකොට මේ පටිච්ච කියලා කියන්නේ පටිච්ච කියන වචනේ තේරුම පටිච්ච කියන වචනේ තේරුම ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ උපකාර වන දේ. නිසා කියන එක. පටිච්ච කියන්නේ පටිය නෙමෙයි. හොඳ මතක තියාගන්න. ඉනේ බඳින පටියට කියනම නෙමෙයි. ඉනේ බඳින පටියට පාලියෙන් වචනයක් තියෙනවා. ඒකට කියන්නේ කාය බන්ධන. ඉනේ බඳින පටියට කියන්නේ කාය බන්ධන. බැඳෙනවාට පාලියෙන් වචනයක් තියෙනවා. ඒකට කියන්නේ පටි මුංචති. පටිච්ච කියලා කියන්නේ දැන් මම අහුවා මේ සමහරල මේ කියනවා අපි පටිච්ච වෙනවා පටිච්ච වෙනවා එහෙම වැරදි වචනයක්. අඹ දරුවන්ට පටිච්ච වෙනවා කී කී කතා කරනවා වැරදි වචනයක්. පටිච්චයෙන්ක තේරුම නිසා හේතුයෙන් උපකාරයෙන් ඒකට ජරා මරණ තියෙන්නේ ජාතිය නිසා. එතකොට ජාති පච්චය ජරා මරණ ඒ උපකාරයේ ඉපදීම නිසා ජාතියේ ප්‍රත්‍ය කොට තමයි ලැබෙන්නේ ඒක. ජාතින් පටිච්ච ජාතිය නිසා ජාතිය හේතුවෙන්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ජරා මරණ තියෙන්නේ කෙනෙකුට හොඳට ප්‍රකට වුණා කියමු. ජරා මරණ තියෙන්නේ ඉපදීම නිසා. ඔන්න වැටහීම. වැටහීමනේ තමයි ඥාන කියන්නේ. එතකොට යා කල්පනා කරනවා අතීතී මං කොහොමද උපන්නේ? අතීතම්පි ජාතිපච්ච ජරා මරණන්ත ඥානං. අතීතයේ ඉපදීම නිසා ජරා මරණ ඇති වුණේ කියලා වැටහීම ඇති වෙනවා.
අනාගතයේ මාට කොහොමද මං ජරා මරණ පත් වෙන්නේ? අනාගතම්පි ජාතිපත්‍යා ජරා මරණම්පි ඥානං. අනාගතේත් ඉපදීම නිසා ජරා මරණ ඇති වෙන්නේ කියලා ඥානෙ. ආන් ඒ විදිහට අතීතයට වර්තමාණයෙන් ලබා ගන්න දිට්ඨි විසුද්ධිය. දැන් වර්තමාණයෙන් තමයි පටිච්චසමුප්පාදේ ස්කන්ධ ධාතු ආයතන නෝනේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක හේතුඵල ධමයෙන් යුක්ත එකක්. මේ සියල්ල අනිත්‍යයි. අනිච්ච නෙමේ. ඉච්ඡ කියලා වචනයක් තියෙනවා. ඉච්ඡ කියන්නේ ආසාව. න ඉච්ඡ අනිච්ච. ඒකට අනිච්ච කියලා කියන්නේ ආශා කරන දේ ආශා නොකිරීමට. අනිත්‍ය කියන්නේ ආශා කරන දේ නැති වුණා කියන එක නෙමෙයි. හටගත්තු දේ නැති වුණා. ඒක සංස්කාරයන්ගේ ලක්ෂණය. අනිත්‍ය කියන්නේ සංස්කාරයන්ගේ ලක්ෂණය. සංස්කාරයන්ගේ තියෙන ලක්ෂණය මොනවද? උපාදෝ පඤ්ඤායති. හට ගැනීම ප්‍රකටයි. පැනවෙනවා. හට ගැනීම ගැන කතා කරන්න පුළුවන්. වායෝ පඤ්ඤායති. නැසී යාමක් ගැන කතා කරන්න පුළුවන්. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. පවතිනදී වෙනස් වීමෙන් පවතින දියක් ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි අනිත්‍ය වෙන්නේ. එතකොට මේ අනිත්‍ය ස්වභාවය නිසා දුක ඇති වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා අනිත්‍ය මේ ඒ අනිත්‍ය දුකයි අනාත්මයි කියන එකයි සමහරු පටලෝ ගන්නවා ආස්වාදයේ ආදීනව කියන එකට. ආස්වාදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා සැපසුබ්නස. අපිට තියෙනවා නම් ඇහැෙන් රූපයක් දැකලා සතුටක් හට ගන්නව නම් ඒක මොකද්ද? ආස්වාදේ. ආස්වාදේ ගැන කතා කරොත් ඉතින් කතා කරන්නේ ආදීනවේ. ආදීන මොකද්ද? ඒ සොම්නස අනිච්චං දුක්ඛං විපරිණාමං. ඒක අනිත්‍ය වෙලා යනවා, දුකටපත් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. ඒක තමයි ඒකේ ආදීනවේ. නිස්සරණේ මොකද්ද? ඒකේ රිතින ඇල්ම නැතිවීම. නිස්සරණේ. එතකොට දැන් ඒ ඔක්කොම මේකට දිට්ඨි විසුද්ධියට එන්න ඕනේ. එතකොට මේ කාංකා විතරණ විසුද්ධි. කාංකා විතරණ විසුද්ධිය කරන්නේ අර අතීත අනාගත වර්තමාන දේශනාවේ තියෙන අතීත අනාගතේ ණයන් නීති කියලා තියෙනවා. අතීතේට අනාගතේට ණය පවනවනවා. පටිච්චසමුප්පාදගෙන ගත්තට පස්සේ දිට්ඨි විසුද්ධිය ලබාගත්තු කෙනා කාංකා විතරණ විසුද්ධියට පුරුදු වෙනවා. ඒ කංකා විතරණ කියලා කියන්නේ නැති කිරීම. කංකා කියන්නේ සැක. සැක නැති කිරීමෙන් දැනුම පිරිසිදු වීම. කංකා විතරණ විසුද්ධිය කියන්නේ. එතකොට ඒක අතීතයේ පිළිබඳ යාට සැක නැති වෙනවා. පටිච්චසමුප්පාද එකක් 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 ගානේ හේතු ප්‍රත්‍ය ධර්මයන් නෝණෙන් ගෙමතනට අපි ඔක්කොම කියලා දීලා තියෙනවා. අනාගතය ගැන තියෙන සැක නැති වෙනවා. පටිච්චසමුප්පාදගෙන එකක් 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 නෝන්නේ ඉවසීමෙන්. වර්තමානයේ ගැන සැක නැති වෙනවා. පටිච්චසමුප්පාදගෙන හරියට මෙනෙහි කිරීමෙන්. කාංකා විතරණ විසුද්ධිය එනකොටම ඕං හට ගන්න උපක්ලේශ. ඒ සැක නැති වෙනකොටම ඇති වෙනවා හිතට ප්‍රීතිය. ඔන්න ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට එයාගේ හිතේ තියෙන්න ඕනේ බේස් එක. මොකද්ද බේස් එක? මේ හැම එකක්ම අනිත්‍යයි කියලා. මේ හැම එකක්ම කය ධම්මං නැසී යන ස්වභාවයෙන් යුක්තයි. මේ හැම එකක්ම වය ධම්මං වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. හැම එකක්ම විරාග ධම්මං මේ හැම එකක්ම නොවැල්ම ඇති කරගති ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං හැම එකක්ම ඇල්ම නිරුද්ධ කරගත් ස්වභාවයෙන් යුක්තයි. මේ කිසිවක් නේතම් මම මගේ නොවේ. නේසු හමස්මි මම නොවේමි. නමේසු අත්තාති මාගේ ආත්මෙ නෙමේ. මෙතනට එන්න බෑ දිට්ඨි විසුද්ධි නැතුව. දිට්ඨි විසුද්ධි නැතුව මෙතනට එන්න බෑ. දිට්ඨි විසුද්ධියෙන් තමයි අනිත්‍යදේ අනිත්‍යයි කියලා අවබෝධය ඇති කරගන්නේ. දුක්දේ දුකයි කියලා අවබෝධය ඇති කරගන්නේ. අනාත්මදී අනාත්මයි කියලා අවබෝධය ඇති කරගන්නේ. ඒක තමයි උදව් වෙන්නේ අතීත අනාගතේ වර්තමානයේ සැක නැති කරගන්න. ඊට පස්සේ ආද බේස් එක තියෙනවා. ඔන්න ඊට පස්සේ තමයි මුලාවටපත් වෙන කරුණු එන්න ගන්නෙ. දැන් ප්‍රඥාව නැතිබුණොත් ඉවරයි. අරගෙන තමයි ප්‍රඥාව හදන්නේ. ප්‍රඥාව නැතිබුණොත් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ?
මේ කංකාවිතරට මේ සුද්ධියෙන් ඔන්න දැන් ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙලා ඔන්න හට ගන්නවා මොනවාද උපක්ලේශ. ප්‍රීතිය ඇති ගන්නවා ආලෝකයෙන්ද ගන්නවා. ඒ කියන්නේ දැන් ඔන්න ආලෝකය ඇවිල්ලා සාමාන්‍ය සමාධියේදී ආලෝකය ඇති වෙනවා. මට ඒක නායකාරු කෙනෙක් කිව්වා උන්වහන්සේට ආලෝකය ඇති වෙච්ච ඇති. උන්වහන්සේ බොහොම ගුණ සම්පන්න නායකහරු නමක්. උන්වහන්සේ කාලයක් භාවනා කළා භාවනා කළා දැන් දිවා රාත්‍රී පේන්නේ නැහැ කියන වෙනසක් නැහැ කියනවා. දවසක් උන්වහන්සේ දැන් පේන්නේ හොඳට දවල් වගේ. ඔන්න රෑ නැගිට්ට හොඳට පේනවා. උන්වහන්සේට කැසිකිලිට යන ඕන වුණා. උන්වහන්සේ කැසිකිලි කරද්දී එකපාරට හුණෙක් ඇඟට වැටුණා. එරිච්චගම හිත ගැස්සුණා. අන්ධකාර විලා ගියා කිව්වා. සමාධිය බිඳුණා. ඊට පස්සේ අත ගගා ඇවිල්ලා තියෙන්නේ. ආලෝකේ නැති වුණා. සමහර අය දැන් මේ කියන එක එහෙම ශනිකින් බිඳින්නේ නැහැ. දැන් මේ කියන ආලෝකේ බිඳින්නේ නැහැ. අයර ධානයෙන් හොඳට පුරුදු වෙච්ච ආලෝකයක් නෙමේ තියෙන්නේ. දැන් ඉදින ධානය වෙන්නේ විදර්ශනාන. මේක ධානයෙන් එන ආලෝකේ නෙමෙයි. මේක විදර්ශනා ආලෝකේ. ඒ කියන්නේ මොකද්ද? දිට්ටි විසුද්ධියෙන් කාංකා විතරන විසුද්ධියෙන් පස්සේ ඇති වෙන ආලෝකේ. ඒ ආලෝකේ ආවට පස්සේ සමහරුන්ට පේන්න ගන්නවා ඒකේ කේවා. දෙව්රු ඇවිල්ලා වඳිනවා. බ්‍රාහ්මෝ ඇවිල්ලා වඳිනවා. ඇයි හිතේ මාන්නේ තියෙනවනේ මාන්නේට ගැළපෙනවා පේන්න ගන්නවා. ඊට පස්සේ ඈතින් දෙල මල් මාලා ඉහෙල දානවා. අපිගෙම ඊට පස්සේ ඔන්න දැන් මෙයාට හිතෙනවා ගල්ලබු කෑවේ නැහැ. ඔන්න ගල්ලබු ගෙනල්ලා. ඔන්න හිතෙනවා හිත දානෙට පිටු තිබුණොත් හොඳයි. මෙන්න පිටු ඇවිල්ලා. දැන් එතකොට හිතනවා දැන් හරි බඟී දේවල් හිතින් දෙවුරු දැකලා දැන් මට සම්පාදනය කරන්න. මාන්‍යාපගම මාර්ගය අනිත් පැත්තේ ඇරිනවා. ඊට පස්සේ ඔන්න ඕපාස ඒ ආලෝකය ආවට පස්සේ එහෙම උලා වෙනවා. සමහරු ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණාට පස්සේ ඉතින් දැන් හොයාගන්නම බැහැ මෙයාට මේක කෙලෙස් සහිතයි කියලා. කෙලෙස් නැසලනේ. අදිමොක්ක ඇති වෙනවා. ඊළඟට අදිෂ්ඨාන කරපු කාරණේ හොදට හිත පවත්වා ගන්න පුළුවන්. ඊළඟට එයාට ඇති වුණා එයා හිතනවා ඒ කාන්තේම සත්‍ය තමයි මේ ධර්මයේ. බුදුරජාන් වහන්සේ ඒකාන්තියෝ මේ ධර්මයේ පැහැදිලි දෙපෙන්නවා කියලා කඳුළු කඩා හැලෙනවා. අනේ මට මේ සන්තෝෂයි. මම මේ මාර්ගයේ ප්‍රතිපදයෙන් මම මේ කරගත්තා මං කරගත්තා කරගත්තා කියනවා. බැලුවම කෙරිච්ච දෙයක් නැහැ. මං කරගත්තා කියනවා. ඔතනින් පයින් එක මේ කාලේ හිතන්න බැරි තරම් අමාරු එකක්. ඒ උපක්ලේශය එන්න ගන්න. ඊරස දැන් මෙයා හිතන දැන් මෙයාට උපක්ලේශයෙන් එකට සැක ඇති වෙනවා. දැන් මෙයා උපක්ලේශය දැක්කේ දන්නේ නැහැ. මෙයා හිතන්නේ මෙයා ඵලයටපත් වුණා කියලා. ඊට පස්සේ මෙයා අදිෂ්ඨාන කරනවා මට මේ සැක රහිත වෙන්න මට මේක පෙන්වුම් කරන්න කියලා. ඔන්න අච්චු අකුරුලින් පෙන්වනවා අනාගාමි. මං කියන වෙච්ච දේවල් මං දන්න කාලේ වෙච්ච දේවල් ආයේ ඔලීජ් කෙනෙකුට පුළුවන් ද සුද්ධ කරන්න බෑ. ඊරවත් යකේනෝ හරි අදිෂ්ඨාන කරනවා මට දැන් පෙන්වන්න මගපල්ලාභී කියනවා. එයාගේ හිත පැහැදිච්ච ස්වාමීන් වහන්සේ පෙන්වන්න කරනවා. ඊටවස යා හිතින් පෙන් අහනවා දැන් මට කියන්න මට මේ දැන් මේ වෙද්දී කී දෙනෙක් මගපල්ලාභීන් ඉන්නවද? 720යි. ඔන්න පෙන්වන්න කරනවා. මේ ඔක්කොම උපක්ලේශ. මෙයා ගන්නවා ඒකාන්තයෙන් සත්‍යය කියලා. ආයි බීරන්න බෑ. ඊට පස්සේ ඔහොම වෙලා දැන් මෙයාට හරි අනුකම්පාවක් ඇතිවෙන අනිත්‍යය ගැන. අනේ මන්නම් සංසාරයෙන් එතෙරුණා මේ පිරිස අහෝ මේ ඉගෙනගෙන ඔහේ පන්තිවල ඔහේ ඉගෙනගෙන යනවා. ඇයි මේ වීරියක් කළා මේක කරගන්නට බැරි? දැන් දැන් මාගේ වැරදුනා. එදැන් මෙයා පුහුණු වෙන්න ඕනේ වෙලාවට මේක අනිත් දැන් යා පිහිටන්න ඕනේ මොකේද? දිට්ඨි විසුද්ධියේ
කාංකා විතරණ විසුද්ධියේ පිහිටලා තමයි මේක විසඳ ගන්න තියෙන්නේ. කොහොමද මේ පිහිටන්නේ? එයා ඒ දිට්ඨි විසුද්ධිය යන් අවබෝධයකින්ද, සැක ප්‍රහාණය කළ යන් අවබෝධයකින්ද, එතන ඉඳලා අර මේ විදර්ශනාව, මේ ඒ කියන්නේ මේක ක්ෂය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි, නැසී යන ස්වභාවයෙන් යුක්තයි, ඇල්ම නොකළ යුතුයි, මේ කෙරෙහි ඇති තෘෂ්ණාව දුරු කළ යුතුයි, මේ මම නොවේ, මේ මගේ නොවේ, මේ මගේ නොවේ, මේ මම නොවේ, මගේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා මේකක මේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන්න ඕනේ. ඇල්ම දුරු කළොත් මෙයාට ටික 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 මේ පැහැදිලිව කෙලෙස් පේන්න ගන්නවා. දුරුකලි නැත්තම් මේකේ මුලා වෙනවා. මේ කාලේ මං හිතන්නේ මෙතන එහාට ලේසි කෙනෙක් යයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න මෙයා මේ විදිහට ආදිෂ්ඨාන කරනවා. මෙයාට පැහැදිලි, දැන් මෙයාට භාවනා කරගෙන ඉන්න ඇඟේ ප්‍රති අමාරුවක් නැහැ. දැන් පුළුවන් පැය ගාණක් වුණත් මෙයාට සක්මන් කරන්න. අදිෂ්ඨාන කළ වාඩි වුණාම දැන් අපි කිව්ව පැය තුනක් අදිෂ්ඨාන කළ වාඩි නැ පැය තුන අපූර්වට ඉන්නවා. ඊළඟට ඔන්න සැතපෙන්න ඇඳට ගිහිල්ලා දැන් අපි ගත්තු 3:10 මාරා වෙලාව 4ට මම නැගිටින එක අදිෂ්ඨාන කළා. සැතපෙනවා ඇහැරලා ඔලුස බැලුම් 4යි. දැන් හිතන්නේ මොකද්ද? දැන් හරි, දැන් මට ගානට මේ මාර්ගයේ ප්‍රතිපදා වැඩ කරනවා. මග අවුල්. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එයාට අනුබල ලැබෙන්න ඕනේ. එයාට ಗುಣ පිළිලා තියෙන්න ඕනේ නිකලස් වීම පිණිස. ಗುಣ ධර්ම කෙලෙහි ಗುಣ, ඉවසීම, දයාව, කරුණාව. දැන් තමයි උදව් වෙන්නේ යාට අල්පේච්ඡතාවේ. දැන් අල්පේච්ඡ බව පිළිබඳ කතාව දැන් උදව් වෙනවා. ලද දෙයින් සතුටියෙන් පිළිබඳ කතාව දැන් උදව් වෙනවා. අසංසර්ග කතාව දැන් උදව් වෙනවා. විරේරම්භ කතාව දැන් උදව් වෙනවා. මෙතනදී වැරදිච්ච ගමන් මට කෙනෙක් හම්බුනේ ඒ වගේ රාත් කියලා හිතන් ඉන්නවා. මේ කෙලෙස් අවුලක පැටලුණා. පැටුණාට පස්සේ මං ඒ හාදුරන්ට කිව්වා, ස්වාමීනි දැන්වත් තේරෙනවද මේක? නෑ, මං නිකලෙස්. ඒක මගේ උඩුහිතේ ප්‍රශ්නයක්, යටිහිතේ නෙමෙයි කිව්වා. උඩුහිත කියන එක භවගාමී එකක් නෙමෙයි මේ දැන් කතා කරන එකක්. යටිහිත නිකලෙස් වෙලා තියෙනවා කිව්වා. ඕන තරම් උත්තර තියෙනවා. ඉතින් මම මේ වගේ යෝගින් 100 ගානක් ඇසුරු කරපු කෙනෙක්. එතකොට මේ මම මගේ ගැන පම්පෝරි කියන කිව්ව නෙමෙයි, මම මේ ඇත්ත කිව්වේ නැද්ද? මේක හොයාගන්න බෑනේ. ඒකනේ මේ කියන්නේ. නැත්තම් මම වේලාසනේ කියන්නේ බෑ මෙව්වා. එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වුණොත් එයා ආලෝකයෙන් ඔබට යනවා. ආලෝකයෙන් ඔබට යන්නේ කොහමද? ආලෝකයේ කෙරෙහි හිත පිහිටුවා ගන්නෙ. හිත නොපිහිටන්නේ කොහමද? ඒක ක්ෂේවී යන දෙයක් කියලා දන්නවා. නැසී යන දෙයක් කියලා දන්නවා. ඒකේ ඇල්ම දුරු කරගත යුතුයි කියලා දන්නවා. ඒකේ ඇල්ම නිරුද්ධ කළ යුතුයි කියලා දන්නවා. ආලෝකය මම මගේ නොවේ කියලා දන්නවා. මම නොවේ කියලා දන්නවා. ඒක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා දන්නවා. තමාගේ ආත්මය නොවේ කියලා දන්නවා. එතකොට එයා දන්නවා ඒක මේ ධර්ම මාර්ගයේ යෑම තුල හටගත් එකක් නිසා මගේ නෙමෙයි. වීරිය ධර්ම මාර්ගයේ තුල යෑම නිසා පුරුද්දෙන් හටගත් එකක් මිසක් මගේ නෙමෙයි. සිහිය ධර්ම මාර්ගය තුල නිරන්තරයෙන් යෙදීම නිසා හටගත් එකක් මිසක් මගේ නෙමෙයි. එහෙනම් එයාට ප්‍රකට වෙන්න ඕනේ මොකද්ද? මේක මාර්ගයේ අංගයක් මිසක් මේක මම මාගේ කියලා එකක් නෙමෙයි කියලා. ආන් එහෙම ප්‍රකට වුණාට පස්සේ ඔන්න ප්‍රතිපදාව පිරිසිදු වෙනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකොට තමයි ඒ කෙනාට තමන්ගේ කෙලෙස් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකන් කෙලෙස් හඳුනා ගන්න බෑ. කෙලෙස් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙලෙස් හඳුනා ගත්තාම. බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්වා දීලා තියෙනවා. හිමාල මුදුනට වෙන්න කඳු වලින් වට වෙලා හුලගෙන් කැළඹෙන්නේ නැති විලක් තියෙනවා.
දැන් මේ හුළඟෙන් කැළඹෙන නිසානේ මේ ජලය රැලිනම් වන්නේ. හුළඟෙන් කැළඹෙන්නේ නැති විලක් තියෙනවා. මේ හුළඟෙන් කැළඹෙන්නේ නැති විල ළඟට ඇස්පේන පුරුෂයෙක් යනවා. ඇස්පේන පුරුෂයෙක් හුළඟෙන් කැළඹෙන්නේ නැති විල ළඟට ගිහිල්ලා බලනවා විල දිහා. බැලුවාම පේනවා මේ විලේ හුළඟෙන් කැළඹිලා නැති නිසා, හිමාල මුදුනේ තියෙන විල නිසා යට පේනවා, පතුල පේනවා. එතකොට මේක ඇතුලේ යම් මාළු ඉන්නවනම් ඒ මාළු පේනවා. යම් බෙල්ලු ඉන්නවනම් ඒවා පේනවා. ගල් කැට තියෙනවනම් ඒක පේනවා. පැහැදිලිව පේනවා වීදුරුවෙන් බලනවා වගේ. හොඳට පේනවා. ඒ වගේ මෙයාට තමන්ගේ සිතේ ස්වභාවය පේන්න ගන්නවා. පේන්න ගන්නවා සිත ඇලෙන තැන්. රාග අනුසය පේන්න ගන්නවා. පටිගන්නුසේ පේන්න ගන්නවා. අනුසය කියලා කියන්නේ හිතේ නිදිගත්තු කෙලෙස්, හිතේ ඇතුලේ සැඟවි වැඩ කරන කෙලෙස් පේන්න ගන්නවා. අර පෑදිච්ච විලක සැඟවිච්ච දෙයක් නැහැ. කොයි පැත්තෙන් ගත්තත් විල ඇතුල හොඳට පේනවා. ආන් ඒ වගේ සිතේ සැඟවිච්ච දෙයක් නැතුව හිතේ සැබෑ ස්වභාවය පේන්න ගන්නවා. කෙලෙසුන්ගේ ස්වභාවය පේන්න ගන්නවා. ආන් එතකොට ඒවට නොවැළෙන්න හිත පුරුදු කරනවා අර අනිත්‍ය භාවනාවෙන්ම. දැන් ප්‍රතිපදාව අහුවෙලා, දැන් මාර්ගයට වැටිලා, දැන් ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වඩනවා යා. දැන් එහෙම වඩනකොට දැන් ඔන්න මෙයාගේ දුර වෙන්නේ මොනවද? අනිත්‍ය ගැන තිබිච්ච නිත්‍ය සංඥාව දුර වෙනවා. අසුභය ගැන තිබිච්ච සුභ සංඥාව දුරු වෙනවා. දුක ගැන තිබිච්ච සැප සංඥාව දුරු වෙනවා. අනාත්ම දේ ගැන තමාගේ වශයෙන් පවත්වනවා කියන සංඥාව දුරු වෙනවා. ඒක තමයි දුරු වෙන්න පටන් ගන්නෙ. දුරු වෙනකොට අවිද්‍යාව තමයි දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙනකොට මේක දුකයි කියලා අනිත්‍ය ප්‍රකට වෙනවනේ. දැන් නිත්‍ය සංඥාව නැත්තම් අනිත්‍යනේ තියෙන්නේ. සුඛ සංඥාව නැත්තම් දුකනේ තියෙන්නේ. සුභ සංඥාව නැත්තම් අසුභේනේ තියෙන්නේ. ආත්ම සංඥාව නැත්තම් අනාත්මේනේ තියෙන්නේ. අන්නේ එක ප්‍රකට වෙන්න මෙයාට මේක පේනවා මහා ගින්නක් වගේ. මේ නොවැළීතු තැනක් වගේ, භයානක තැනක් වගේ. මේක පැනල යන්න ඕනේ කියලා මෙයාට අන්නේ එතකොටයි පේන්න ගන්නෙ. දැන් හිත කලබල නැහැනේ. ඒ දෙක උපක්ලේශයන්ගෙන් බැට කන්නේත් නෑනේ. හිත සාන්තනේ. අන්න ටික මෙයාගේ හිත මේ සංස්කාරයන්ගෙන් බැහැර වෙලා හොඳට පැහැදිලිව පේන්න ගත්තාම ඥාන දර්ශනේ විසුද්ධි. ඥාන දර්ශනේ විසුද්ධියට එනකොට මෙයාගේ හිත මේ සංස්කාරයන්, එතකොට මෙයා කල්පනා කරනවා අනේ මේ සංස්කාරයන් නැත්තම් කොයිතරම් හොඳද. මේ අනිත්‍ය වෙලා යන, දුක් වෙලා යන, අනාත් වෙලා යන දේවල් නැත්තම් මොනතරම් හොඳද. අනේ මේවැ හිත පිහිටන් නැත්තම් කොයිතරම් හොඳද කියලා හිතනකොට අර ඒ හිතේ අර විරාග සංඥාව වැඩි වෙනවා. විරාගා විමුච්ඡති. විරාග සංඥාව වැඩි වෙනකොට බුද්ධ දේශනාවේ තියෙනවා අමතය ධාතුය චිත්තං උපසංහරති. අමා ධාතුවේ හිත පිහිටන්න පටන් ගන්නවා. හිත අසංකත වූ නිර්වාණ ධාතුවේ බැස ගන්නවා. අනුපාදා පරිනිර්වාණයටපත් වෙනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ සප්තවිසුද්ධිය පෙන්නලා තියෙන්නේ. මම මේ බුද්ධ දේශනවල තියෙන දේවල් කිව්වේ. ඒ රටාව එහෙමයි බුද්ධ දේශනක් මේක බලෙන් ගන්න බෑ. බලෙන් ගන්න ඉතින් එහෙනම් මාගේ නෙවෙයි, මම නෙවෙයි, මාගේ ආත්මෙ නෙවෙයි කියලා බලෙන් ගන්න පුළුවන්. එහෙනම් මාගේ මමය, මාගේ ආත්මෙ කියලා ගන්න ඉපේ. එහෙම ගන්න දෙයක් නැහැ. මේක බලෙන් ගන්න බෑ. අන්න ඒ විදිහටයි මේකේ තියෙන්නේ, ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ මොනතරම් මේ හිත ඇතුලේ මාර්ගයේ ප්‍රතිපදාව තුළ ඊට පස්සේ මොකද්ද වැඩ කරලා තියෙන්නේ? එහෙම ගිහිල්ලා නිවනට ගිය ගමන් මොකද්ද නැත්තේ? මිච්ඡා දිට්ඨි නැහැ. මිච්ඡා සංකප්ප නැහැ.
මිච්ඡා වාචා නැහැ, මිච්ඡා කම්මන්ත නැහැ, මිච්ඡා ජීව නැහැ, මිච්ඡා වායාම නැහැ, මිච්ඡා සති නැහැ, මිච්ඡා සමාධි නැහැ, මිච්ඡා විමුක්ති නැහැ, මිච්ඡා විමුක්ති නාදාසන නැහැ. මොකද්ද තියෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති. ආන් ආපස්සට හැරෙන්නේ අකුප්පාමේ චේතුවෙමත කියලා රහතන් වහන්සේලා උදංගනන්නේ. රහතන් වහන්සේලා උදංගනන්නේ එතනදී තමයි. ආයි මගේ මේ චිත්ත විමුක්තිය මේ සිඳන බිඳෙන එකක් නෙමෙයි කියලායි අසංකත ධාතුවේ හිත පිහිටියට පස්සේ සංකතී අසංකතී වෙනස දන්නවා. එතකන් මග්ගාමග්ග ඥාන දර්ශනෙන් හරියට වෙනස් කර ගන්නකම් මේක අවුල තමයි. ඉතින් එතනට එන්න නම් කාංකා විතර නිසුද්ධිය ඕනේ. කාංකා විතර නිසුද්ධියට එන්න නම් දිට්ඨි විසුද්ධිය ඕනේ. දිට්ඨි විසුද්ධිය එන්න නම් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් දැක යුතුයි. ඊළඟට මේ පටිච්ච සමුප්පාදේ ඒ ආකාරයට දැක යුතුයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ බලන්න කියලා තියෙනවා. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්ම, බාහිර, හීන, ප්‍රණීත, දුර, ළඟ වශයෙන් 11 ආකාරයට බලන්න කියලා තියෙනවා. මේ විදිහට බලන්න ඕනේ. දැන් බලන්න, දැන් ඔබට මේක කියාගෙන ගියම තේරෙන්න ඇති අපි හිතන තරම් ගන්න ලේසිද මේ කියපු එක. දැන් නැත්තම් මේ උපාසකම්මල මේ භාවනා පන්තියේ තියෙන අසුළු කාලයක් යන මොනවා අදිෂ්ඨාන කරනවා මේ ප්‍රථම ඵලයට පත් වේවා කියලා අදිෂ්ඨාන වුණා කියනවා ඵලයට පත් වුණා ස්වාමීනි කියනවා. උනායි ටික කාලයක් ගිලා කියනවා දෙවෙනි ඵලයට පත් වුණා කියනවා. ආන්තිවන්ට හැල්වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවනේ. මම දැනුවත් ප්‍රතිපදාව හැල්ලු කළා නෑ, හැල්ලු කරන්නේ නැත්තේ. ආන් ඒකයි. ඒකයි මේකේ තියෙන අන්තිමට ගියයි ඊට පස්සේ බුදු සරණෙන් වැඩක් නැහැ. අන්තිමට කියන්නේ මේකේ බුදු සර මේකේ තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒකෝකේ තමන්ගේ බුද්ධේ සරණ යන්න තියෙන කියයි. ඒකෝ කියයි භවෙ නිදහස් වෙන එකේ බුදු සරණ කියයි. මොන මොනෝ හරි අර්ථ දෙන්න ගනි මිනිස්සු පැටලි පැටලි යයි. බොරදියේ කැළඹි කැළඹි යයි. පෑදි දියනන් නෙමෙයි බොරදියමයි. ආන් ඒකයි පින්වත්නි අපි මේ කිව්වේ අර විස්තර කර 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 ඉුවේ එකයි. මේක මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන නිසා මේක මේ සාමාන්‍යයෙන් ඔය කොළු ගැටව ධර්මය ඉගෙන ගන්න ඇවිල්ලා ටික දවසක් ගිහිල්ලා ආවේගයකටපත් වෙලා බලෙන් මගපල ගන්න එහෙම මුලා වෙන්න නම් හරි ලේසි. මුලා වෙච්ච අය මට කෙලවර නැතුව හම් වෙලා තියෙනවා. මං එකපාරක් මම ගියා අපි ආනන්ද මෛත්‍රී හඳු හම්බෙන්න. ගියලා ඇහුවා ස්වාමීනි මේ ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවාද? ඉන්නවා කිව්වා. කොයිද? ඔක්කම් පිටියේ 6 නමක් ඉන්නවා කිව්වා. මේ කටකතා. එක එක්කෙනා උන්වහන්සේට කියනවා. උන්වහන්සේ හිතන්නේ උන්වහන්සේ බොරු කියන්නේ නැති නිසා අනිත්‍යත් බොරු කියන්නේ නැහැ කියලා. තව දවසක් මම තව හාඳු කෙනෙක් ගාවට ගියා. උන්වහන්සේ රහතන් වහන්සේලා ඉන්න තැනක් දන්නවා කියලා අපි මේ යන්තම් උන්වහන්සේ හොයාගෙන ඈත ගියා. ගියලා මං ඇහුවා ස්වාමීනි මේ අපි ධර්මයේ මම ධර්මයේ හොය හොය යන කාලේ මං ඇහුවා ස්වාමීනි රහතන් වහන්සේලා ඉන්නවද කියලා ඇහුවා. ඉන්නවා කියලා. මං කෝ ඔබ වහන්සේ උන්වහන්සේලාත් එක්ක කතාබස් කරලා තියෙනවද කියලා ඇහුවා. මිට ඒ අවුරුදු 21 කලින් කතාබස් කරලා තියෙනවා කිව්වා. මං ගම කොහෙද ඉන්නේ කියලා ඇහුවා. කියන්නේ නැහැ කිව්වා. මං කණේ ස්වාමීනි මමත් රහත් වෙන්න ආසයි. අනේ අපිට කියන්න කිව්වා. මං කෝ දැන් බලන්න කී නමක් ඉන්නවද කියලා ඇහුවා. 8 නමක් ඉන්නවා කිව්වා. මං කෝ ස්වාමීනි 8 නමක් ඉන්නවා නම් දැන් මම අපිත් රහත් වුණොත් 9 නමක් නේ. අනේ අපිට කවුරු හරි මාර්ගයේ ප්‍රතිපදාව කියා දෙන්න කවුරු හරි කෙනෙක් කියන මම කැමති කීන තැනකට යන්නම් මං කිව්වා. මම යත්‍රි මේ යන්න ලෑස්තිලා මං ඇහුවේ. ඊට පස්සේ කිව්වා මං එව ස්වාමීනි ලංකාවේ නම් කියන්නේ මං කීන තැනකට යන්නම් කිව්වා. මං තනියම ඉන්න කාලේ මං කීන තැනකට යන්නම් කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා ටිකක් වෙලද මං ඉතින් උන්වහන්සේ හරියට පෙරැත්ත කර කර අවසල් දැන් ගන්නවා ඇඩ්‍රස් එක අහගන්න. එතකොට කිව්වා
මංකෝ ලංකාවේ නම් කියන්න කියන තැනකට මං යන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා ලංකාවේ නෙමෙයි කිව්වා. ඊට පස්සේ මං ඇහුවා එහෙනම් කොහෙද? ඉන්දියාවේ කිව්වා. මංකෝ ඉන්දියාවෙන් ඒත් කියන්න මං ඉන්දියාවේ කියලා ඇවිල්ලා එතකොට. මංකෝ මං ඉන්දියාවේ ඕන තැනකට යන්නම් කිව්වා. මට ඉන්දියාව ගෙදර වගේ මට ඕන තැනක් හොයාගෙන යන්න පුළුවන් කිව්වා. හිමාලය කිව්වා. මංකෝ අර හිමාලය කොහෙද? හිමාල තැන කියන්න බෑ. මංකෝ ස්වාමීනි ඔබ වහන්සේ දැන් කිව්වා අට නමක් ඉන්නවා හිමාලි තැන කියන්න බෑ. මංකෝ මට කියන්න පුළුවන් එහෙනම් 16 නමක් ඉන්නවා හිමාලි තැන කියන්න බෑ. ඕක කාටද බැරි ස්වාමීනි කියලා මං කිව්වා. ස්වාමීන් වහන්සේ ওই කතාව කාටද? ඒ වෙද්දි මම තැම්බිලා හොදට ගුටි කාලා දැන් රවට්ටන්න අමාරුයි. මංකෝ ස්වාමීනි තව මට ඕන තාය වැඩි කළා ආයෙ ට්‍රිපල් කළා කියන්න පුළුවන් 24 නමක් ඉන්නවා කොහෙද? හිමාලේ පාර බෑ. මංකෝ මං ඔබ වහන්සේගෙන් ඉල්ලන්නම් අනේ ස්වාමීනි වගේ විහිළු කතා කියන්න එපා කිව්වා. එතකොට දැන් බලන්න මම කිව්වේ ඒකයි ගුටි කණ්ඩත් ඕනේ. ගුටි කෑමෙන් වෙන නෝණක් ලැබෙනවා. ගුටි නෝණ දැන් මගෙන් සමහර වහන ඔබ වහන්සේ කොහොමද මේවද? මං කිව්වා මං ගුටි කෑමෙන් ලත් නෝණ. සාමාන්‍ය කොළුපටව මේ ධර්මයට එනවා ඒ ඉන්නේ මේ කඩෙන් බඩු ගන්න න්‍යායෙන්. එතකොට එහෙම වෙලා හිතාගෙන ඉන්නවා ආපකම මගපල දීපන්කෝ අපි. ඊරවස කොහෙරට ගිහිල්ලා මේ කොහේ හරි ගිහිල්ලා මුලා වෙලා අපිට පුප්පනවා. මොනවද මේ ගුණේ නැතිකම? අන්තිමට මං කිව්වේ ඒකයි ඉස්සල්ලා අභිධර්මයට ඉස්සල්ලා ගුණධර්ම දැනගන්න කියලා. ඒ මේ ගුණධර්ම නැතුව තමයි මේ ඔක්කොම කරන්න යන්නේ. ඔබට මතකද පින්වත්නි මම මේ මහමෙවුනා මුල් කාලේ හදපු කාලේ දැන් මම ලිව්වා පොතක් ඒ අමානුවංශෝ බොහෝ දුර නොවේ. ඒ අමානුවංශෝ බොහෝ දුර නොවේ කියලා කියන්නේ මමද බුදුරජාණන් වහන්සේද? ඇයි ඒකේ සතිපට්ඨාන සූත්‍රයේ කියනවා දවස් 7ක් මේක මනාවකට ප්‍රගුණ කළොත් එක්කෝ රහත් ඵලයට පත් වෙනවා එහෙම නැත්නම් අනාගාමී වෙනවා. එතකොට ඒක බොහෝ දුර කතාවක්ද ළඟ කතාවක්ද? ළඟ කතාවක්. මට බයිනවා මම කිව්වා කියලා. ආසත්පුරුෂ බුද්ධ දේශනාව මේක තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය හරියට කිව්වොත් තේරෙනවනේ. ඊළඟට දැන් කොච්චර වරද්ද ගන්නවාද කියනොනම් පියෙහි විප්‍රයෝග දුක්ඛෝ ඒකත් වරද්ද ගන්නවා. අපි සංපයෝගෙත් වරද්ද ගන්නවා. යම්පිච්ඡන් ලැබති තම්පි දුක්ඛං ඒකත් වරද්ද ගන්නවා. කොච්චර ලස්සනට සතිපට්ඨාන සූත්‍රයේ එකක් එකක් ගානේ තෝරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක ගැන විස්තර කරපුවා එකක් එකක් ගානේ සතිපට්ඨාන සූත්‍රය තෝරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එක තැනක වදාළ මට සූත්‍රයේ මට මතක හරිට සංයුත්ත නිකාය තියෙනවා. මහණෙනි මම කියා දුන්නේ දුක දුකේ නැති කිරීමක් විතරයි කියලා. එහෙම විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාව මේ බුද්ධ දේශනාවල අපි ගත්තොත් එම බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ගම්මු බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ඒ පරිවර්තනේ තේරුම් ගන්න බැරි වචන තිබ්බා මිසක් පරිවර්තනයේ දොස් නැහැ. ඒ අර පොළොන්නරුගේ වචන දාලා මිසක්. ඉතින් ඒ නිසා තමයි අපේ ත්‍රිපිටක පරිවර්තනයේ සරල විදිහට ඉගෙන ගන්න කෙනෙකුට අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. එතකොට නුවණ තියෙන කෙනෙකුට මේක හොඳට පුරුදු කරගන්න ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. පුරුදු කර ගන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒ නිසා කාලය තිස්සේ පොඩ පොඩ අපි විදර්ශනා මොනවද කියලා කියෙව්වා. උගන්ලා දුන්නා. මොකද හේතුව දැන් මම භාවනාව ඉගෙන ගන්න කාලේ මම විදර්ශනා කියලා ඉගෙන ගත්තේ ඒව නෙමෙයි. දැන් අපි දැන් බුද්ධ දේශනා තියෙනවානේ අස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ඊළඟට චක්කු විඥාණ අනිත්‍යයි, ස්පර්ශ අනිත්‍යයි. දැන් ඔබ දන්නවනේ මම ඉගෙන ගත්තේ මේවා නෙමෙයි විදර්ශනාව කියලා. මං ඉගෙන ගත්තේ දැන් ඔන්න වාඩි කියලා භාවනා කරගෙන යනකොට සබ්ජෙක්ට් යනකොට හිතේ මෙනෙහි කරන සබ්ජෙක්ට් කියලා මෙනෙහි කරනවා. මේක ලාය ආශාස පස්සත් මෙනෙහි කරනවා. ඊළඟට හිතට මොන හරි ආවම සිතවිල්ලක් කියලා මෙනෙහි කරන එක අතාරින්න.
රාගයක් ආවම රාගයක් 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 කියලා වෙන කියලා අතාරින්න. තරහක් ආවම තරහ තරහ. එහෙම පුරුදු කරාම එකම දෙයයි වෙන්නේ. ටික ටික මේ අරමුණ නොදෙන යනවා. ඊර්වසි ටික කාලයක් ගිහිල්ලා උන්න කය සම්පූර්ණ ඊර්වසි උන්න මේ ඒ ටික එන එක අඩුවෙලා යනවා. අඩුවෙලා ගිහිල්ලා උන්න දැන් ආස්වාස ප්‍රස්වාස නොදෙන යනවා. නොදෙන ගියාට පස්සේ දැන් ඊට පස්සේ ඇහුවාම උන්වහන්සේ අපිට කියා දුන්නේ දැන් මුළු ශරීරියම දිහා බලන්න ලයිට් එකක් උඩින් ඇහුවාම පේනවා වගේ බලන්න කියනවා. බලාගෙන ඉඳලා වේගෙන් මෙනෙහි කරගන්න යනවා. මෙනෙහි කරගෙන යන්න කියනවා. ඉදිනවා හැපෙනවා ඉදිනවා හැපෙනවා කියලා. ඕක කරගෙන ගියා. ගියාම නොදෙනේ ගියා. ඊට පස්සේ ඒක නොදෙනේ ගියාට ඉන්නවා කියලා තේරෙනවා. ඊට පස්සේ ඉන්නවා කියලා තේරෙන එක ඒක තමයි කියන විපස්සනාව. විපස්සන වෙහෙල අවස්ථාව. ඒක කරගෙන යන්න කියනවා. ඒක කරගෙන යනකොට ඉදිනවා මේ දනිමි කියලා මෙනෙහි කරගෙන යන්න කියනවා වේගෙන්. ඉතින් අපි වෙනේ කරන් ගියා. ගියාම ඒක නොදෙනේ ගියා. මොන මුකුත් දන්නේ පලිටපත් උනා කියනවා. ඔව් අපි කලේ. අපි කවදාවත් වා කියා දීලා තියෙනවද? මේ කියා දීලා තියෙන්නේ නිර්මල බුද්ධ වචනේ. අපි කියා දීලා තියෙනවා ඇස අනිත්‍යයි. ඇස අනිත් වෙන්නේ කොහොමද? නාම රූප පත්‍ය සලායතන. විඳීම අනිත්‍යයි. විඳීම අනිත් වෙන්නේ මොකද? පස්ස පත්‍ය වේදනා. තණ්හාවනිත්‍ය වෙන්නේ මොකද? වේදනා පංචය තණ්හා. උපාදානානිත්‍ය උපාදානයත් වෙන්නේ මොකද? තණ්හා පංච උපාදාන. භවය අනිත්‍යයි. භවය අනිත්‍ය මොකද? උපාදාන පංචය භව. ඉපදීම අනිත්‍යයි. ඉපදීම අනිත්‍ය මොකද? භව පංචය ජාති. එකක් ගානේ කියලා දීලා තියෙනවා. අපි රවට්ටලා නෑ එළපිල්ලකින් ඉස්පිල්ලකින්. ඉතින් ඒකයි මේ කියන්නේ අර මෝඩ මිනිස්සුන්ට ඉතින් කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ අපිට කරන්න දෙයක් නෑ ඒකට. ඒ කියන්නේ ව්‍යංජනයක රස දන්නේ දිව තියෙන කෙනානේ. මේකට හැඳි ලක්ෂයක් දාලා කැලෙත්තුවත් හැන්දට රස දෙන්න පුළුවන්ද? රස දන්නවද හැන්ද? බුද්ධ දේශනාවෙ තියෙනවනේ මොහොත්තම් පිටේ විඤ්ඤු පණ්ඩිතං පයුරු පාසති. නෝනෙති කෙනෙක් නෝනෙත්තික ඇසුරු කරයිද කිප්පන් ධම්මං විජානාති වහා ධර්මයේ දැනගනි. ජිවා සූපරසං යත දිව රසේ දැනගන්නවා වගේ. එහෙම යාව ජීවම් පිචේ බාලෝ අඥාන පුද්ගලයා දිවියතිතෙක් පණ්ඩිතං පයුරු පාසති නෝනෙත්තික ඇසුරු කළාට නසෝ ධම්මං විජානාති ඔහුට ධර්මයේ වැටහෙන්නේ. දබ්බී සූපරසං යත හොද්දේ රස නොදන්නා හැන්ද වගේය. කාගේ වදන්ද මේ? සම්බුදු වදන්. බුදුරජාණන් වහන්සේගේ මොවින් මේ වගේ වචන පිටවෙන්නේ මොකද? ඒ කාලෙත් එහෙනම් එහෙම තිබිලා තියෙනව නේද? ඒ නිසා මේ අපි හරි පැහැදිලි නිර්මල ධර්මයක් කිය කියා අපි සමාදන් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ මම කිව්වේ ඒක අපි බුද්ධ කාලේ අපි ඒ කාලේ ඉගෙන ගත්තේ. බුද්ධියේ සරණ යන්නේ පුද්ගල සරණක් මේකේ නෑ, පුද්ගල සරණක් මේකේ නෑ කියේ කොටසක් කිව්වා. මං කෝ නෑ පුද්ගලෙක්මයි සරණ යන්නේ. මේ ඒක පුද්ගල බික්කේ උපජ්ජමාන උපජ්ජය දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස එකම පුද්ගලෙක් උපදිනවා. ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණෝය කියලා බුද්ධ වචනේ තියෙනවා. ඊටවස මං ඒ කාලේ ඒගොල්ලන්ට කිව්වා මේ බලන්න මේ තියෙනවා පොතේ. ඇයි ඕගොල්ලෝ ඔහොම කියන්නේ කියලා. ඊර්වස් එහෙම කියලා අපි තථාගත බුදුරජාන් වහන්සේගේ ගුණ එකක් ගානේ වෙනෙහි කළා. දැන් කට්ටියට දන්නේ නැහැ ඒක. අපි මෙහෙම කරපු දේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේව ගුණ වශයෙන් සීකර කර සරණ යන්න කිව්වා. ඉතින් මුල් කාලේ පින්වත්නි අපි මෙහෙම ධර්ම කතාව කියාගෙන යද්දි මට තේරුණා මේක වැඩ කරන්නේ නැහෙනි. පස්සේ මං කල්පනා කළා මේ වැඩ නොකරන්නේ මොකද? මං හිතේන පිනමදි. ඊට පස්සේ මං එනං කිව්වා එනං විහාර හදන්න, වෙහෙර විහාර හදන්න, චෛත්‍ය හදන්න, බෝධි හදන්න, පින රෙස් කරන්න කී කියා මම කාලයක් පින ගැන කිව්වා ඔබ දන්නවද? කිව්වනේ. පස්සේ මං බැලුවා පින මතක හිටින්නෙත් නැහෙනි මිනිසුන්ට. බැලුවා මොකද කියලා? ගුණේ නැහැ. ඔන්න කියන්න ගත්තා. එහෙනම් මේකේ ප්‍රශ්නේ මොකද්ද? ಗುಣධර්ම නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ಗುಣධර්ම ඇති කරගන්න කියලා. බලන්න කොච්චර පැති පෙන්නවාද? ආන් ඒකයි පෙන්වන්නේ. අපි සෙල්ලමක් කළේ නැහැ මේ.
විහිළුවක් කළේ නෑ. මේ කටකහනවට කියාපු කතා නෙමෙයි. ප්‍රසිද්ධ වෙන්න බලාගෙන කිව්වත් නෙමෙයි. මම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන කිව්ව නම් මෙච්චර මේ වගේ අද්දකින් තියෙන මට බැරිද කොහොම නටවන්නට? එහෙනම් මම මගපල දෙන්නේ නෑ, අරව දෙන්නේ නෑ, මේව දෙන්නේ නෑ කියලා කියන්නේ නෑනේ මම. මං කියන්නේ මේ ඊට පස්සේ මම මොකද්ද කියන්නේ? සරණ යන්න, සරණ යන්න, සරණ යන්න කියලා නෙමෙයිද කියන්නේ? බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඊට පස්සේ නිතර නිතර උපරණ දැක්ව මං ඒකේච බුද්ධං සරණං ගතාසේ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් නැතේ ගමිස්සන්ති අපායං. අපායන්නේ නැහැ. පහාය මානුසං දේහං, මිනිස් ශාරීරිය අත්හැරියට පස්සේ දේව කායං පරිපූර්ණසන්ති, දෙවුලව යනවා, දෙවුලව යනවා. පළයල්ලා දෙවුලව කිව්වා ඊට පස්සේ. ඊට පස්සේ බයින හා දෙවුලව යන්න කිව්වා. දැන් බලන්න මිනිස්සු යන්න හදන්නේම සතර පායේ. යන්න ලේසි කොහෙද? මේ අවස්ථාව මගේ ඇරුණොත් නිකන් නෙමෙයි මගේ ඇරෙන්නේ. සත්පුරුෂයෙකුට ගරහීමේ අකුසලිත අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ බරපතල එකක්. ඒ නිසා පින්වත්නි, ඒකයි මේ කාලය ඇතුළේ කිව්වේ, මේක මේ රැල්ලකට මං ඇති කරපු එකක් නෙමෙයි. හොඳට කරුණු සහිතව කාලය ඇතුළේ ධර්මයේ ගැන සසර දුකින් මිදීමේ ආසාවෙම නොඑක ආකාරයේ භාවනා පන්ති වලට ගිහිලා, වැඩසටහන් වලට ගිහිලා ඉගෙනගෙන ගුටි කාලා හෙම්බත් වෙලා ඊට පස්සේ තමයි තේරුනේ නැහැ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ, ධර්මයේ සරණ යන්න ඕනේ, සාව සංඝයා සරණ යන්න ඕනේ. අද අපි දානයක් හරියට දෙනවා නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ දානය ගැන කියපු නිසා නේද? අද අපි සීලයක් හරියට සරණ යනවා නම්, පුරුදු කරනවා නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ සීල ගැන කියපු නිසා නේද? අද අපි හරියට සෑයක් වන්දනා කරනවා නම් බුදුගුණ මෙනෙහි කළා බුදුරජාන් වහන්සේ කියපු දෙයක් නේද? අද අපි සසර දුකක් ගැන කල්පනා කරනවා නම් මේවා අනාත්මයි කියලා බුදුරජාන් වහන්සේ කියපු නිසා නේද? අද අපි දෙවියන් ගැන කතා කරනවා නම් ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා. අපි හද අපි ධර්මයේ කියපු මුල් කාලේ දෙවලෝට ගැරහැව්වා. යකුන් යකිනියන්ට මෑණියෝ කීකී පස්සේ දිව්වා. එහෙම වුණේ මේ දිවි ලෝකෙට ගරහ යකිනියන්ට මෑණියෝ කීකී අදහැව්වා. එහෙම ලෝකෙක තමයි අපි මේ ධර්මයේ කතාව ධර්ම කතාව කළේ. හරියට පැහැදිලි කරගන්න පින්වත්නි මේක තුල බුදුරජාන් වහන්සේ අර ලෝහිච්ච සූත්‍රය මං ගේපාර පොයි දවසේ මට මතකයි මං කියා දුන්නා බුදුරජාන් වහන්සේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලයන්ට අමතරව දෙවුලවත් විවෘත කළා. ශාස්ත්‍රුන් වහන්සේ අඳුනාගන්න අපි සරණ ගියේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. අපි බුදුරජාන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි මුළු හිතින්ම සරණ ගියේ අපිට ඒකාන්තයෙන්ම පිහිට සලසපු ශාස්ත්‍රුන් වහන්සේව. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර විභාග වශයෙන් නොඑක ආකාරයේ වචන වලින්, නොඑක ආකාරයේ පද වලින්, ව්‍යංජන වලින් විස්තර කර කර ආර්ය සත්‍ය හතර ප්‍රකට කරපු ශාස්ත්‍රුන් වහන්සේ. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මතුවෙච්ච නිර්මල වූ ශ්‍රාවක සංඝ රත්නේ. ඉතින් ඒ නිසා අපි ත්‍රිවිධ රත්නේ සම්පත්තියගෙන කියා දුන්නා. ඒ නිසා අපිට ත්‍රිවිධ රත්නේ මනාකොට පිළිටලා මේ බලන්න මේ මන්තානිපුත් මහරහතන් වහන්සේ රතවිනීත සූත්‍රය කොච්චර ලස්සනට කිව්වාද? දස කතාව තුල චිත්ත සප්ත විසුද්ධියේ වැඩෙන ආකාරය. ඉතින් ඒ නිසා සාරිපුත් මහරහතන් වහන්සේ අනුමෝදන් වුණා. ඉතින් ඒ නිසා උතුම් ත්‍රිවිධ රත්නේ පිහිට පිළිසරණ අපට ලැබේවා. සාදු සාදු සාදු.